ආයිබෝන් ලංකාවේ පාවිච්චි කරන හයිබ්‍රිඩ් රථවාහන අතර Honda GP5 කියන්නේ ගොඩක් ජනප්‍රිය වාහනයක්. ඉතින් මේ හා සමානම Honda Vessel, Honda Grace කියන්නේත් එකම හයිබ්‍රිඩ් සිස්ටම් එක පාවිච්චි කරන හොඳ ෆුවල් එෆිෂන්සි එකක් තියෙන වාහන. ගොඩක් දෙනෙක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන, ගොඩක් දෙනෙක් ආස කරන මේ වාහනේ සම්බන්ධව වෙනස්ම විදිහේ ටෙක්නිකල් රිවිව් එකක් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. Honda Vessel GP5 Grace මේ වාහන තුනේම භාවිතා වෙන්නේ 1.5 inline petrol engine එකක්. ඉතින් මේකේ විශේෂත්වය තමයි IVTEC Atkinson cycle කියන technologies use කරලා මේක හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙන විදිහට නිෂ්පාදකය නිර්මාණය කරලා තියෙනවා. මේ engine එකට octane 92 හොඳම ප්‍රමාණවත්. ඒත් එක්කම 0W20 synthetic oil එක පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් සුදුසුයි. ඉතින් මේකේ engine මට අමතරව धावने सदा बल लादुरी मोटर भावित करो मेक हईब्रिड वाहन इध मेके हई वोलटेज लिथियम आयन बैटरी का समग सिंगल टाइप मोटर का यूज कर लुली मेकट हम इंधन कार्यक्षमता लबा दिन मे वाहन गोडक दिन कथाकंड मेके तीन ट्रांसमिशन पद्धति मे वाहन तीन सेवन स्पीड ड्यूल कास्ट ट्रांसमिशन මේකේ ඔට් ෂාප්ට් ඊවන් ෂාප්ට් ඔට් ක්ලච් ඊවන් ක්ලච් විදිහට මේ සිස්ටම් එක තුල උපාංග අන්තර්ගත වෙනවා මේ පද්ධතිය තුල එක ක්ලච් එකක් ඔත් එජස් සඳහාත් අනෙක් ක්ලච් එක ඉරට් එජස් සඳහාත් එන්ගේජ් ඩිස් එන්ගේජ් වීම සිද්ධ වෙනවා ඉතින් මෙතනදී 1 3 5 7 කියන ඔට් ජස් සඳහා එක ක්ලච් එකකුත් 2 4 6 කියන ඊවන් නම්බර් ජස් සඳහා තව ක්ලච් එකකුත් විදිහට මේකේ ක්ලච් දෙකක් එන්ගේජ් ඩිස් එන්ගේජ් වීම මත මේ සම්ප්‍රේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඉතින් මේ වාහනේ ඩ්‍රයිව් කරනකොට සම්පූර්ණයෙන් අපිට ෆීල් වෙන්නේ මැනුවල් වාහනයක් ඩ්‍රයිව් කරන ෆීලින් එක. ඉතින් මේකේ මැනුවල් වුණාට මේක ගිය චේන්ජ් වීම සිද්ධ වෙන්නේ ඔටෝමැටිකලි. ඉතින් මේක ඔටෝ මැනුවල් කියන ක්‍රම දෙකම එකතු වෙච්ච හොඳ බුද්ධිමත් ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේකේ දෝෂයක් විදිහට වාර්තා වෙන්නේ මේ ඩුවල් ක්ලච් පද්ධතිය ගෙවී යාම. කෙසේ වෙතත් මේ වීඩියෝ එක තුළින් මම බලාපොරොත්තු වෙනවා කොහොමද ඩුවල් ක්ලච් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔයාලට ටෙක්නිකලි රිවිව් එකක් ස්කෑන යන්ත්‍රයක් ලදාගෙන පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ තුලින් ඔයගොල්ලන්ට වැටහෙයි මේ වාහනේ කියන තරම් සෞතුද එහෙම නැත්නම් කියන තරම් ක්ලච් එකේ ප්‍රශ්නයක් තියෙනවද සහ මේ වාහනේ පාවිච්චි කරන කෙනෙක් කොහොමද මේ ක්ලච් පද්ධතිය හානිය අවමයක් වෙන විදිහට මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී වාහනේ තියෙන්නේ රෙඩි මොඩ් එකේ EV වල හයිබ්‍රිඩ් බැටරි එකේ වෝල්ටීතාවයෙන් AC පද්ධතිය ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඉතින් මේ වාහන පාවිච්චි කරන ඕකොල්ලෝ දැකලා ඇති මෙතන තියෙන හයිබ්‍රිඩ් බැටරි එකේ අට දෙකට ආවට පස්සේ මේ එන්ජින් එක ස්ටාර්ට් වීම සිද්ධ වෙනවා. ඉතින් දැන් ඕකොල්ලෝ බලා ගන්න පුළුවන් මේකේ SOC එක ආසන්න වශයෙන් 20 වගේ වෙනකොට එන්ජින් එක ස්ටාර්ට් කරලා මේකේ හයිබ්‍රිඩ් බැටරි එක චාර්ජ් වෙනවා. ඉතින් මම ඒත් එක්කම ස්කෑන් එකේ ඔයාලට පෙන්නන්නම් මේ අවස්ථාවේදී මේකේ හයිබ්‍රිඩ් බැටරි එක චාර්ජ් කරන්න අවශ්‍ය වෙනවා ක්ලච් එක එන්ගේජ් වීමක්. ඉතින් මේ ඩේටා ෂීට් එකේ ඔයගොල්ලෝ පේන ඇති ඔට් ක්ලච් එක එන්ගේජ් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ඉතා සුළු ප්‍රමාණයේ ටෝක් එකක් තමයි ඇප්ලයි වෙන්නේ. මෙතනදී ඇත්තම කිව්වොත් ක්ලච් එකේ අනවශ්‍ය ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් මේ සිස්ටම් එකේ හයිබ්‍රිඩ් බැටරි එක චාර්ජ් කරනවා නම් අනිවාර්යෙන් ක්ලච් එකක් එන්ගේජ් වීම සිද්ධ වෙන්න ඕන. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නවා මේක රෙඩි මොඩ් එකේ EV වල තියෙද්දි ක්ලච් එකක් එන්ගේජ් වීම සිද්ධ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් බැටරි එකේ SOC එක 120 වගේ ආසන්න වෙනකොට එන්ජින් එක ස්ටාර්ට් කරලා මේකේ හයිබ්‍රිඩ් බැටරි එක චාර්ජ් කිරීම සිද්ධ වෙනවා. ඉතින් එතනදී ඔට් ක්ලච් එකක් එන්ගේජ් වෙනවා. ඉතින් ඒ ඔට් ක්ලච් එක එන්ගේජ් වුණා කියලා මේකේ ක්ලච් පද්ධතියට කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක තුල අනිවාර්යෙන් හයිබ්‍රිඩ් බැටරි එක චාර්ජ් වෙනවා නම් ක්ලච් එක එන්ගේජ් වීම සිද්ධ වෙන්න ඕන. ඉතින් මේ ඩුවල් ක්ලච් පද්ධතියක් සහිත වාහනයක් පාවිච්චි කරද්දී මේකේ නඩත්තුව සහ ආරක්ෂාව වෙනුවෙන් අපි දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි මේකේ භාවිතා කරන ට්‍රාන්ස්මිෂන් ඔයිල් එක නිවැරදි කාල සීමාව තුළ අනිවාර්යෙන් මාරු කර ගන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු නොකර ගොඩක් කල් ධාවනය කරන වාහනවල අනිවාර්යෙන් ජිය බොක්ස් එකේ ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මේකේ පාවිච්චි කරන ඩුවල් ක්ලච් ඔයිල් එක. ඉතින් ගොඩක් දෙනෙක් සෑම කිලෝමීටර 5000කට සැරයක් මේ ඔයිල් එක මාරු කරොත් මේ ක්ලච් එක ගෙවෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම නිවැරදි නැහැ. මොකද අපිට මේ වාහනේ උනත් අපිට ටයර් ගෙවෙන්න නැතුව දුවන්න බෑ වගේ තමයි. ඉතින් මේ වාහනේ ඩ්‍රයිව් කරනවා නම් අනිවාර්යයෙන්ම ක්ලච් එක ගෙවීම සිද්ධ වෙනවා. ඉතින් එතනදී ක්ලච් ඔයිල් එකේ කන්ඩිෂන් එක චෙක් කරනවා නම් අපිට ඒක චෙක් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම බ්‍රේක් ඔයිල් ටෙස්ට් එකක් හරහා. ඉතින් ඒක කෙසේ වෙතත් එවැනි අවකාශයක් නැත්තම් අපිට පුළුවන් ඔබගේ වාහනේ අනිවාර්යයෙන්ම ට්‍රැෆික් වල වැඩිපුර ධාවනය වෙන වාහනයක් නම් ආසන්න වශයෙන් කිලෝමීටර 10000කට සැරයක් ක්ලච් ඔයිල් මාරු කරලා ගැටලුවක් නැහැ.
ඉතින් කෙසේ වෙතත් ඔබගේ වාහනය ගොඩාක් දුරදු වන වාහනයක් නම් නිතරම ඔබ හයිවේ වගේ යූස් කරන කෙනෙක් නම් ආසන්න වශයෙන් කිලෝමීටර 30,000කට 40,000කට සැරයක් මේ ක්ලච් ඔයිල් එක මාරු කරා කියලා පුළුවන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ මගේ වාහනේ හයිබ්‍රිඩ් බැටරි එක සම්පූර්ණයෙන් චාර්ජ් වෙලා තියෙන්නේ. ඉතින් මේ ඩේටා ෂීට් එකේ තෝගොල්ලොන්ට පේනවා ඇති මෙතන ඔඩ් ක්ලච් එකෙත් ඊවන් ක්ලච් එකෙත් කිසිම ටෝක් එකක් ඇප්ලයි වෙලා නැහැ. ඒ වගේම මෙතන යට වලට පේනවා ඇති මේකේ ඔඩ් ක්ලච් එකේ ඊවන් ක්ලච් එකේ ටෙම්පරේචර් දෙක සමානව තියෙනවා සෙල්සියස් 66 ගන්න. ඉතින් මම මේ වාහනේ EV මොඩ් එකේ drive කරන්නයි හදන්නේ. ඉතින් මෙතනදී EV මොඩ් එකේ මේ වාහනේ drive කරනකොට ඇත්තටම ක්ලච් එකක් engage වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඊටමත් උඩා වේගකින් පොඩි RPM එකක් යටතේ අපිට පුළුවන් මේ වාහනේ EV වල drive කරන්න. ඉතින් මේ අවස්ථාව ඔයගොල්ලෝ දැකලා ඇති. මේක dashboard එකේ ගොඩක් දාලා පෙන්නනවා. full EV යනකොට battery එකකින් විතරයි මේක රෝද කරකැවීමට අවශ්‍ය බලය සපයන්නේ. ඉතින් පේන මේ ට්‍රැෆික් එකේ මම වාහනේ ඩ්‍රයිව් කරනකොට මෙතන ඔඩ් ක්ලච් ඊවන් ක්ලච් ටෙම්පරේචර් දෙක තියෙනවා. ඔපල පොඩ්ඩක් බලන්න මේ ටෙම්පරේචර් දෙක උනත් ඇත්තටම සාමාන්‍යයෙන් ධාවනය කරනවට වඩා වැඩි ඉක්මනට ටෙම්පරේචර් වල අගයන් වැඩි වෙනවා. ඒත් එක්කම ඔයාලට මෙතන පේන ඇති ක්ලච් රෝප් දෙක තියෙනවා. ඉතින් මේ වගේ වෙනස්කමක් ඔයගොල්ලෝ බලන්න දැන් මම වාහනේ නවත්තගෙන ඉන්නේ. වාහනේ නවත්තලා තියෙන වෙලාවට හොඳට බ්‍රේක් ඇප්ලයි කරන්නම් ඉන්නේ ක්ලච් එක ඩිස්එන්ගේජ් ගැටලුවක් වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට හෑන්ඩ් බ්‍රේක් දාන්නවත් අනවශ්‍ය විදිහට නිතරම පාකින් එක දාන්නවත් අවශ්‍ය නැහැ. ඔබ හොඳට බ්‍රේක් ඇප්ලයි කරලා නම් ඉන්නේ මේක ක්ලච් එක ඩිස්එන්ගේජ්. ඉතින් ගොඩක්ම හොඳ නැත්ටි බ්‍රේක් එක ලාවට වගේ අල්ලන් ක්ලච් බැලන්ස් වගේ තියන් යන්න. ඉතින් කෙසේ වෙතත් මේ ට්‍රැෆික් එකේ මම මේ වාහනේ drive කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේකේ ටෙම්පරේචර්ස් කොහොමද වෙනස් වෙන්නේ සහ මම මේ ඇක්සලරේට් කරන විදිහට මේකේ මොන ජියර්ස් වලටද මොන ක්ලච් එකද ටෝක් එක ඇප්ලයි වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ගොඩාක් අඩු ස්පීඩ් එකකින් ධාවනය වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මගේ වාහනේ බැටරියේ ධාරිතාවය අඩු වුණා. ඉතින් එන්ජින් එක ඔන් කරා. ඉතින් මෙයාට එන්ජින් එක ඔන් කරලා බැටරිය චාර්ජ් වීමත් ඊට පස්සේ වාහනේ ධාවනය කිරීමත් කියන කාරණා දෙකම සිද්ධ කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට එක දිගට ඔබ ට්‍රැෆික් එකේ ගනම් ධාවනය කරන්නේ අනිවාර්යෙන් මේ ක්ලච් එකේ ආයු කාලය ගොඩක් දුරට අඩුයි. ඉතින් මේ වාහනේ ගොඩක් සුදුසු නැහැ ස්ටොප් ඇන්ඩ් ගෝ පැටර්න් එකේ drive කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ නිතරම මේ වාහනේ drive කරන්න ගොඩක් heavy area එකක නයි අපිට සිද්ධ වෙනවා වාහනේ නවත්තන්න සහ ඉස්සරහට. ඉතින් මේ පැටර්න් එක තුල ගොඩක් දුර ධාවනය කරද්දී එක පැත්තකින් මේ ක්ලච් ටෙම්පරේචර් ගොඩක් දුරට වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේ ට්‍රැෆික් එකේ මම වාහනේ කිලෝමීටර් 2ක්වත් ධාවනය කරේ නැහැ. මෙතන ඊවන් ක්ලච් එකේ ටෙම්පරේචර් එක 192කට වගේ ගිහින් තියෙනවා. ඔල් ක්ලච් එක සාමාන්‍යයෙන් තාම තියෙන්නේ 80 ගණන් වල. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේක එන්ජින් එකෙන් drive වෙද්දි ගොඩක් වෙලාවට වාහනේ ඇප්ලයි වෙන්නේ ඊවන් නම්බර් 0. ඉතින් මේ ඩුවල් ක්ලච් රිපයර් එක උනත් කරද්දී අපිට දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තමයි මේක ගොඩක් වෙලාවට ගෙවෙන්නේ ඊවන් ගියර්ස් වලට ඇප්ලයි කරන ක්ලච් එක. ඉතින් ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ ඔරිජිනල් ක්ලච් පැක් එක නම් ඔරිජිනල් ජපනිස් ක්ලච් එක නම් ඇත්තටම අනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔරිජිනල් ක්ලච් එක සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂයකට හා කිසිම ගැටලුවක් නැතුව දුවන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ක්ලච් එක රිපයර් කරාම තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ මෙතන පෙන්නන ක්ලච් ටෙම්පරේචර් උනත් තාමත් වැඩි. මොකද ඒකට හේතුව ක්ලච් එක රිපයර් කරද්දී අපි යොදා ගන්න අමුද්‍රව්‍ය වල තියෙන ගුණාත්මක භාවය විශේෂයෙන් බලපානවා. ඉතින් ගොඩක් වෙලාවට ක්ලච් එක නිතරම ස්ලිප් කරනවා නම් ඇත්තටම මේ පද්ධතිය ටෙම්පරේචර් එක වැඩි වෙනවා. ඉතින් එතනදී වාට ඕවර් ටෙම්පරේචර් ගිහිලා මේකේ බෑරින් මේකේ ඔයිල් සීම් වගේ දේවල් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් කෙසේ වෙතත් ඔරිජිනල් එන ක්ලච් ප්ලේට් එකේ සෑහෙන දුරක් අපිට ධාවනය කරන්න පුළුවන්. ඒත් එක්ක මම මේක සඩන් ඇක්සිඩන්ට් එකක් දිය ඔයගොල්ලෝ පේනවා ඇති ක්ලච් පැක් කොහොමද වෙනස් වෙන්නේ සහ මොන ජීරෝද එන්ගේජ් වෙන්නේ කියලා. ඉතින් නමුත් නැවත ආපහු මම සාමාන්‍ය ධාවනයට ගත්තාම මේ වැඩි වෙන ටෙම්පරේචර් එක උනත් ඇත්තරම ටික ටික අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති අර හෙවි ට්‍රැෆික් එකෙන් පොඩ්ඩක් නිදිලා යම් තාක් දුරට පාරේ නිදහසක් ගියෙත් අපිට මේ වාහනේ ඒකාකාරී වේගයකින් සාමාන්‍යයෙන් ධාවනය කරන්න පුළුවන්. මේ දිනේදර වැඩි වෙච්ච ක්ලච් ටෙම්පරේචර් එක උනත් ඉමින් අඩු වීමක් ඔයගොල්ලෝ දකින්න පුළුවන්. ඒතර ඊවන් නම් ඊවන් ක්ලච් එක 180 ගණන් වල තිබ්බේ දැන් ටික ටික 170 ගණන් වලට පුරුදු වෙනවා. ඉතින් ඒත් එක්කම වාහනේ බ්‍රේක් උනත් ඇප්ලයි කරද්දී රීජෙනරේටිව් බ්‍රේක් කරලා හයිබ්‍රිඩ් බැටරියක චාර්ජ් වෙන්න අවශ්‍ය දුර මේ වගේ ධාවනයකදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ගිහිල්ලා පොඩ්ඩක් මේකේ ස්පෝට් මොඩ් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම ඔයාලා බලන්න පුළුවන් මම වේගය වැඩි කරනකොට සාමාන්‍යයෙන් මොන ක්ලච් එකේද ටෝක් එක වැඩියෙන් අල්ලන්නේ සහ මොන ක්ලච් එකේද ටෙම්පරේචර් එක වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ වගේ ස්පෝට් ඩ්‍රයිවින් එකක් නිතරම සිද්ධ කරනවා නම් ඇත්තටම මේකත් මේ ක්ලච් එකට සුදුසු නැහැ. මොකද
අපි high rpm වල ධාවනය කරනවා කියන්නේ අනිවාර්යෙන් ක්ලච් එක මත පැනවෙන ටෝක් එක වැඩි ඒත් එක්කම ක්ලච් එකේ ස්ලිප් රේට් එක වැඩි. ඉතින් ගොඩක් කලවට මේ වාහනේ තියෙන පර්ෆෝමන්ස් එක අපිට මේ වගේ ෆීලින් එකක් තියෙනවා. ඉතින් ඔබ කුරුද්දක් විදිහට නිතරම පැඩල් shift හරහා ඩවුන්ග්‍රේඩ් කරන කෙනෙක් නම් ඒ වගේම නිතරම ස්පෝර්ටි ඩ්‍රයිවිං එකක් යෙදෙන කෙනෙක් නම් ඔබගේ ක්ලච් එකේ ආයු කාලය සම්බන්ධයෙන් ලොකු ආයු කාලයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ වීඩියෝ තුලින් මම උත්සාහ කරේ කොහොමද මේ ඩුවල් ක්ලච් පද්ධතිය හැසිරීම කියලා ඔයගොල්ලෝ ඩයග්නොසිස් ස්කෑන් එකක් ආධාරයෙන් පැහැදිලි කරන්න. ඉතින් මෙතනදී අනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය නැහැ. දැන් තමත් ඔබ මේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඉදිරියේදී ඔබ මේ වාහනය මුලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඇත්තටම මේ සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ ට්‍රැෆික් වල ඩ්‍රයිව් කරත් ඔබ දිගු දුර ඩ්‍රයිව් කරත් මේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් ක්ලච් එක ආසන්න වශයෙන් කිලෝමීටර් ලක්ෂයකට වඩා බය නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන්. අයිබෝන්. ඉතින් හොබී ඩැකඩමි කියන ආයතනය ගැන කතා කරන්න අද පුංචි ඉන්ට්‍රඩක්ෂන් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනාවා. ඉතින් මේකේ මූලිකම අරමුණ තමයි ඔයගොල්ලෝ දන්නවා OBD ඇකඩමි කියන ආයතනය. ඉතින් OBD ඇකඩමි කියන ආයතනය පිහිටුවා ගැනීමේ මූලික අරමුණ උනේ ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ තියෙන ඉලෙක්ට්‍රොනික සම්බන්ධ ගැටලු වලට නිසි පිළිතුරු ලබා දීමේ වැඩසටහන් සංවිධානය කරන ආයතනයක් විදියට. ඉතින් මේ ආයතනයේ මූලිකම අරමුණ උනේ දැනට මාකට් එකේ තියෙන නැත්නම් ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රියේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න. ඒ කියන්නේ ගොඩ දෙනෙක් විධිමත් අධ්‍යාපනයේ යටතේ හදාරද්දී අහුවෙන්නේ නැති සමහර විශේෂ සිස්ටම් ගැන වැඩිදුර සහ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබා දීමේ ආයතනයක් විදිහට තමයි මේ OBD Academy කියන ආයතනය මූලිකව පීටා ගන්නෙ. ඉතින් OBD Academy ආයතනය මගින් කරන්නා වූ දැනට ලංකාවේ එකම කෝසස් විදිහට කරන පාඨමාලාවල් ටික තමයි ऑटोमोबाइल इलेक्ट्रॉनिक ऑटो इलेक्ट्रॉनिक पाठमाला इलांगट टोयोटा हाइब्रिड सिस्टम पाठमाला एवागेम होंडा डुअल क्लच सिस्टम गन सिद्धुकरण पाठमाला एवागेम ऑटो एसी एयर कंडीशनिंग संबंध पाठमाला एवागेम ऑटो इलेक्ट्रॉनिक किन पाठमाला मीट अमतरव ऑटोमोबाइल स्कैनिंग सह EFI किन पाठमाला OBD Academy मगे මේ වෙනකොට පවත්වාගෙන යනවා. ඉතින් ඔටෝ ඉලෙක්ට්‍රොනික පාඨමාලාවකට අපි කතා කරනවා DPF එහෙම නැත්නම් ECU ප්‍රෝග්‍රෑමින් කියන මොඩියුල් එක. ඉතින් ECU ප්‍රෝග්‍රෑමින් කියන මොඩියුල් එක යටතේ අපි කතා කරනවා DPF, EGR, AdBlue සහ ඒ කියන්නේ performance tuning පැත්ත කරනවා නම් මොනවද අපි කරලා යුතු දේවල්. මෙන්න මේ වගේ ECU හා සම්බන්ධ සියලුම දේවල් මේ පාඨමාලාව තුළින් අපි ආවරණය කරනවා. ඉතින් ඊළඟට අපේ ऑटो इलेक्ट्रॉनिक पाठमाला ඇතුළේ තියෙන අනිත් මොඩියුල් එකක් තමයි එයාබෑග් ක්‍රෑෂ් ඩේටා ක්ලියර් කරන එක. ඉතින් එයාබෑග් ක්‍රෑෂ් ඩේටා නිසියාකාරව ක්ලියර් කරගන්නේ කොහොමද කියන ආකාරය මේ මොඩියුල් එක යටතේ අපි කතා කරනවා. ඊට අමතරව තියෙන එක තමයි key programming. ඔයගොල්ලෝ දන්නවා smart key හෝ immobilizer key, transponder. ඉතින් මෙන්න මේවා හා සම්බන්ධ සියලුම තොරතුරු මේ key programming කියන පාඨමාලාව යටතේ අපි කතා කරනවා. ඉතින් ඊට ඒ තමයි අපේ ඔටෝ ඉලෙක්ට්‍රොනික පාඨමාලාව. ඊට පස්සේ අපේ තියෙන මම කලින් කතා කරපු ටොයෝටා හයිබ්‍රිඩ් කියන පාඨමාලාව ඇතුළේ अभी टोयोटा हाइब्रिड सिस्टम में आख संबंध टोयोटा हाइब्रिड रात आखा संबंध तीन सीलम देवाल बैटरीज इन्वर्टर्स इंजन गियरबॉक्स मेवागे सीलम देवाल अभी टोयोटा हाइब्रिड सिस्टम में करते कथा करना इलाके डुअल क्लच सिस्टम में क्या कथा करना पाठमाला अब होंडा डुअल क्लच सिस्टम में आरंभे क्रियाकारित्व सह डुअल क्लच लर्निंग ने का डुअल क्लच मारकराट पास सॉफ्टवेयर मार्किंग लर्निंग ने का करने को हम देखिए पीली बंद मैं कोर्स से कथा करना ඊට අමතරව අපේ තියෙන අනිප්පාලා ඔටෝ AC. ඉතින් ඔටෝ AC පාඨමාලාව තුලින් අපි කතා කරනවා එයා කන්ඩිෂන් සිස්ටම් එකක්. එහෙම නැත්නම් ඔටෝමොබයිල් එයා කන්ඩිෂන් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? මේකේ හා බැඳුණු සියලුම දේවල්. මේක නඩත්තු කටයුතු කරන්නේ කොහොමද? මේක රිපෙයාර් එකක් આવොත් කොහොමද කරන්නේ? ඉතින් මේකේ ඔබ දැනගත යුතු දේවල් මොනවද? එයා කන්ඩිෂන් පද්ධතියක් හා සම්බන්ධ කියන සියලුම දේවල් ඔටෝ AC කියන තුලින් අපි කතා කරනවා. ඊට අමතරව අපේ තියෙන ඔටෝ ඉලෙක්ට්‍රිකල් පාඨමාලාව. ඉතින් මේ හා සම්බන්ධ සියලුම ස්ටාර්ටර් මෝටර්, ඕල්ටර්නේටර් फ्यूज कोहमद चेक कराने मेन मेगे ऑटो इलेक्ट्रिकल हा बेंदन सीलम तोर तुर मैं ऑटो इलेक्ट्रिकल पाठमाला अभी कवर करना इट अमतर मैं शेस्त्र इनके दनट तमक तीन नॉलेज वैडी करना आवश्यक EFI नॉलेज इलेक्ट्रॉनिक फ्यूल इंजेक्शन संबंध नॉलेज EFI संबंध धनमक नैति के EFI नॉलेज सह स्कैनर हा संबंध धनमक नैति के मूलिक स्कैनर पाठमाला मेन मेक EFI सह ऑटो स्कैनिंग की पाठमाला विधिट अभी कथा करना मेक तो अभी कवर करना आवरण करना संपूर्ण इलेक्ट्रॉनिक पद्धति दक्वा मे वाहन पेमीनियम सह इतनी पास सेंसर गैन
ස්කෑන් කරන්නේ කොහොමද ස්කෑනර් වර්ග ස්කෑනර් වර්ග තෝරා ගැනීම සහ මේකේ ෆෝල්ට් කොහොමද මේ සියලුම දේවල් අපි ඔටෝ ස්කෑනින් කියන පාඨමාලාව යටතේ කවර් කරනවා. ඉතින් ඇත්තරම මම කතා කරපු පාඨමාලාවල් ටික තමයි අපේ ඔබිඩි ඇකඩමි ආයතන මගින් කරගෙන යන්නේ. ඉතින් ඔන්ලයින් සහ ප්‍රායෝගික පාඨමාලාවල් විදිහට දෙවිදියක් විදිහට අපි කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් පාඨමාලාවල් වලට හෝ අපේ සෙන්ටර් එක අතුරුගිරිය. ඉතින් අතුරුගිරිය සෙන්ටර් එකේ කරන පාඨමාලාවල් වලට ඔයගොල්ලන්ට මේ තිරය දැක්වෙන නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලන්ට දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්. අපේ කොයි විදිහටද කොයි වෙලාවල් වලටද පාඨමාලාවල් යන්නේ කියන සියලුම තොරතුරු මේ දිස්වන නම්බරෙන් කතා කරලා ඔයගොල්ලන්ට දැන ගන්න පුළුවන්. හැමෝටම අයිබෝවන්. හරියට මටයි වෙලාව, අපි වැඩේ පටන් ගමු. මුලින්ම සම්බන්ධ වෙලා නැහැ හැම දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඔබීඩී ඇකඩමි ආයතනය වෙනුවෙන්. ඉතින් මම මේ පොඩ්ඩක් අඳුනා දීමක් විතරයි කරන්නේ. අද අපේ පාඩම් මාලාව කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ආයතනයේ මේ නාමල් සර්. ඉතින් අද අපි කරන්න යන දේ තමයි මේ වෙනකොට අපි ඔබීඩී ඇකඩමියෙන් පාඩම් කියන්නේ කෝස් සීරීස් එකක් අපි කරගෙන ආවා. ඉතින් අපිත් එක්ක ලයිව් සෙෂන් එහෙම නැත්නම් අපේ ප්‍රැක්ටිකල් ක්ලාස් වලටත් මේකෙන් ගොඩ දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ වෙනකොට. ඔවුන් ඒ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික පාඨමාලාවල් ටික කරගෙන යනවා. ඉතින් නොමිලේ අපි මේ Zoom මගින් කරන පාඨමාලාවේ අපි අද කතා කරන්න හිතුවා මේ වාහනවල යතුරු එහෙම නැත්නම් ඔටෝමොබයිල් කී සම්බන්ධයෙන්. ඉතින් මේ ඔටෝමොබයිල් කී කිව්වාම අපිට අද සම්පූර්ණයෙන්ම මේක කී එකක් ප්‍රෝග්‍රෑම් කරලා ඔක්කොම කරන තැනට යන්න කලින් අපිට සහ ඕගොල්ලෝ දැනගත යුතු විශේෂ කරුණු ටිකක් තියෙනවා මේ වාහනවල යතුරු. ඒ කියන්නේ මේ වාහනයක යතුරු අපේ ගෙදර යතුරු වගේ සාමාන්‍යයෙන් අපේ ඩෝලොක් එකේ තියෙන යතුරුට වඩා ඕගොල්ලෝ දන්නවා ප්‍රෝග්‍රෑම් කරපු යතුරක්. ඒ කියන්නේ මේ වාහනේ යතුරු අපිට ඕන විදිහට අපිට ඕන වාහනයකට පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ අපි කියන එක ප්‍රෝග්‍රෑම් කරපු කී එකක් කියලා. මෙන්න මේ ප්‍රෝග්‍රෑම් කරපු කී එකක් කොහොමද ප්‍රෝග්‍රෑම් වෙන්නේ වාහනේට? ඒතර වාහනේ සහ යතුරු අතර සම්බන්ධයක් තියෙනවනේ. උදාහරණයක් විතර ගත්තොත් මම ඇල්ටෝ එකක් ගත්තොත් මේ ඇල්ටෝ එකට මම මගේ තියෙන යතුරු අරගෙන නගිනවා. ඊළඟ මම තියෙන ඔරිජිනල් කී එක. හැබැයි මම යතුරු මේ වගේම යතුරක් මම එළියෙන් කපාගෙන උත්සාහ කරොත් දොර ඇරෙයි. හැබැයි වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඩෑෂ්බෝඩ් එකේ වෝනින් එකකුත් එහෙම නැත්නම් සංඥාවකුත් පෙන්නනවා මේ කී එක මේකට මැච් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ වාහනේ සහ යතුරු අතර සම්බන්ධයක් තියෙන්න ඕන මේ වාහනේ යතුරු අඳුර ගන්න. ඉතින් මේකටත් යම්කිසි ක්‍රමෝපාය මාර්ගයක් තියෙන්න ඕන මේ වාහනේ සහ යතුරු අතර. ඉතින් මේ හැම එකකම පාවිච්චි වෙන තාක්ෂණය මොකද්ද කියන එක තමයි අද අපි කතා කරන්න පටන් ගන්න. ඉතින් කී වල ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ස්මාර්ට් කී, ඒ කියන්නේ අපි ගත්තොත් ටච් කරන්නේ නැති අපි යතුරු කටකට එන්ටර් කරන්නේ නැති කී තමයි ගොඩක් අය පාවිච්චි කරනවා ස්මාර්ට් කී. ඉතින් මේ ස්මාර්ට් කී තාක්ෂණය වෙනකොට යනකොට අපි කලින් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් බ්ලේඩ් ටයිප් කී කියන එකත් අමතක කරන්න බෑ. ඉතින් මෙතනින් තමයි තාක්ෂණය පටන් ගත්තේ ස්මාර්ට් කී එක ඊට පස්සේ ආව එක. ඉතින් මෙන්න මේ තාක්ෂණය ඇතුලේ තියෙන මේ සිද්ධි ඇතුලේ තියෙන තාක්ෂණය මොකද්ද කියන එක අද අපි කතා කරන්න පටන් ගමු. මේකදී ඕල්ඩ් අලුත් වචන සෙට් එකක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ඉමොබිලයිස්, ට්‍රාන්ස්පොන්ඩර්, ස්මාර්ට් TCU, ස්මාර්ට් බොක්ස්, හරි, කී ක්ලෝනින්, කී මැචින්, ඉතින් මේ වගේ කී ප්‍රෝග්‍රෑමින්, ලොස් කී, ඇඩ් කී. මම කතා කරන එක ඇහෙනව නේද කට්ටියට? එක මැසේජ් එකක් ආව ඇහෙන්නේ නැහැ කියලා. මට මුලින්ම අහන්නත් බැරි වුණා ඇහෙනවද කියලා. ඇහෙනව නේ? රයිට්. පොඩ්ඩක් බලනකොට මයික් එක මොකක් හරි වෙලාද, මේ ස්පීකර් එක මොකක් හරි අවුලක්ද කියලා. ඉතින් මේකෙදි අපි විශේෂයෙන් කතා කරන්නේ මෙන්න මේ යතුරු වල තියෙන තාක්ෂණය. ඕගොල්ලෝ තාක්ෂණික ශිල්පියෙක් විදිහට තැන්ක් යූ ඇහෙනවා කියලා දාලා තියෙනවා. ඕගොල්ලෝ තාක්ෂණික ශිල්පියෙක් විදිහට මේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට අත ගහගෙන මේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ වැඩක් කරන්න ඉන්න කෙනෙක් නම් කොහේ හරි කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මචං නැත්තම් ඔයාලගේ වර්ක්ෂොප් එකට ඇවිල්ලා කිව්වොත් මෙන්න මේ වාහනේ යතුරු නැති වුණා කියලා. හොඳ උදාහරණයක් තමයි මේ ළඟදී මම නූර ක්ලාස් එක කරනකොට අපි ගිය සතියේ කුලියපිටි අපේ යඳුරන කෙනෙක් කතා කරලා කිව්වා එයාගේ වැගන්නාර් මෝටර රථේ ස්මාර්ට් කී එක නැති වෙලා. දැන් මේ එකක් වුණාට පස්සේ මේක හදන්නේ කොහොමද?
මේක හදන්න කුලිය පිටිය නැත්තම් කුලිය පිටිය මේක හදාගන්න තැනක් නැත්තම් කුරුණෑගල තැනක් නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ අපේ ලංකාව පුරාම තාක්ෂණික ශිල්පියෝ ඉන්නවා. එහෙනම් ඒක තාක්ෂණික ශිල්පියන්ට හරි විදිහට දැනුම ගිහින් නැහැ. කොහොමද මේ වැගන්නාර එකට යතුරක් ප්‍රෝග්‍රෑම් කරන්නේ? මෙන්න මේක තමයි සරලම කාරණේ. කොහේ හරි ගිහිල්ලා අපි යතුරක් එක්වයි එක යතුරක් නැති වෙනවා. ප්‍රියස් එකේ යතුරක් නැති වෙනවා. මේ වැගන්නාර එකේ යතුරක් නැති වෙනවා. නැති වුණාට පස්සේ අපි ගත්තොත් Honda GP5 එක vessel එක නැති වෙනවා. මේක නැති වුණාට පස්සේ ඕගොල්ලෝ කොහොමද මේ ඕගොල්ලෝගේ කස්ටමර්ට එහෙම නැත්නම් මේ අගතියටපත් වෙච්ච මේ පුද්ගලයාට මේ වාහනේ ස්ටාර්ට් කරලා දෙන්නේ නැවත ඔහුට යන්න. ඉතින් ඒ වෙලාවට ඔහු සරණ පතන්නේ කී ප්‍රෝග්‍රෑමින් කරන කෙනෙක් හරි එහෙම නැත්නම් වර්ක්ෂොප් එකකට නැවිලා කියන්නේ මේ ප්‍රශ්නේ. ඉතින් එහෙනම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන මේ කී එක ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද? මේකට මොනවද ඕන කරන උපාංග? එතකොට මේ මේ කී කියන්නේ මොනවද? මේ කී අතර සම්බන්ධතාවය මොනවද? එතකොට මේකට වෙන වෙන ට්‍රික්ස් දාලා අපිට මේක මගහරින්න පුළුවන්ද? ඉමෝ ඔෆ් කියලා ටෙක් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක හැම වාහනයකටම කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ලොකු රේන්ජ් එකක් තමයි මේක කතා කරන්නේ. ඉතින් ආරාධනා කරනවා ඕගොල්ලොන්ට රැඳින්න කියලා මෙතනින් පස්සේ ඇහෙන්නේ නැහැ කියන කට්ටිය චුට්ටක් චෙක් කරලා බලන්න ගොඩ දෙනෙක් දාලා තිනවා ඇහෙනවා කියලා. පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕගොල්ලොන්ගේ ස්පීකර්ස්. ඉතින් අපි දැන් කතා කරන ප්‍රසන්ටේෂන් එකක් ආධාර කරගෙන ඇත්තටම මේ ට්‍රාන්ස්පොන්ඩ මේ ස්මාර්ට් කී ප්‍රෝග්‍රෑමින් කී කියලා කියන්නේ මොනවද? මේ ප්‍රෝග්‍රෑමින් කී කියන එක කොහොමද ඔයගොල්ලෝගේ ජීවිතයට ඉගෙන ගන්න, ඔයගොල්ලෝ ලබා ගන්න දැනුම? එතකොට ඔයගොල්ලෝ තාක්ෂණික ශිල්පියෙක් විදිහට හෝ ඉස්සරහට වෙන්න ඉන්න කෙනෙක් විදිහට ඔයගොල්ලෝගේ වර්ක්ෂොප් එකට එන. එමණට තමන් කරන වෘත්තියට තමන්ට එන ජොබ් එක කරගන්න මේ දැනුම ඉවහල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් කී ප්‍රෝග්‍රෑමින් කියන විෂය ගොඩක් දුරට විහිදෙනවා. අපි අද පටන් ගන්නවා කී ප්‍රෝග්‍රෑමින් එකේ මූලිකම කරුණු ටික, තියරි ටික, මොකද ඔයගොල්ලෝ දැනගත යුතු අනිවාර්ය අංග ටික. ඉතින් ඒකත් එක්ක අපි ඉදිරියට මේ ප්‍රෝග්‍රෑම් මාලාවත් එක්ක රැඳී ඉඳ ඔයගොල්ලන්ට අපි ප්‍රෝග්‍රෑමින් කරන විදි ඊට පස්සේ ඔක්කොම ටික අපි කතා කරමු ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් මම ආරාධනා කරන අපේ නාමල් සර්ට මෙතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක අරගෙන යන්න කියලා මේ කී ප්‍රෝග්‍රෑමින් කියන මේ ටෙක්නොලොජියේ හැංගිච්ච රහස් ටික අපි අපේ ඉන්න සහෘදයන්ට කියලා දෙමු කියලා. හරි අසේලස කිව්ව කතාවට අසේලස තැන්කියු. ඉතින් මේ අසේලස කිව්ව කතාවට චූට්ටක් මන් දෙයක් එකතු කරන්නම් පුතේ. මේ ඔය මේ කතා කරන්නේ මේක මේ අර අපේ මේ ඔන්ලයින් පාඨමාලාව කියලා ඔන්ලයින් කෝස් එක කියන අර්ථයක් දුන්නනේ අසේලස. දැන් ඕගොල්ලෝ දකින්න ඇති පුතේ හැම තැනකම මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට දරුවන්ට මේ මේක ඔන්ලයින් කරනවා කියලා කෝස් එකක් විදියට කරනවා කියලා ඊට පස්සේ කියනවා ඉතුරු ටික් කරන්න එන්න මේ මේ වෙකට කියලා. මේක ඇත්තම දේ අපේ ආයතනය තුළ ඔගොල්ලෝ දකි අපේ ආයතනයේ සහභාගී වෙන දරුවෝ දකි මේ ප්‍රසන්ටේෂන් එක ඇත්තටම අපි ක්ලාස් එකේ දරුවන්ට උගන්වන ප්‍රසන්ටේෂන්. මේ මේවා හංගන දේවල් නෑ. ඒ කියන්නේ හොඳම දේ අපේ ආයතනය කියන්නේ අසේල සර් ගත්තත් අපේ ප්‍රධාන ගුරුවරයා අපේ ආයතනයේ ප්‍රධානියා මේ එතුමා වුණත් මේ අපේ රහස් නෑ. රහස් කියන්නේ අපේ ක්ලාස් එකට එන දරුවන්ගේ අපේ ශිෂ්‍යයින්ගේ රහස් නෑ. නැත්තම් ඕගලන්ට ඔන්ලයින් මේක උගන්වන්නේ නැහැ නේද? මේක අතිශය මේ රහසිගත කාරණානේ. මේ දැන් ශේෂ්ඨයේ තියෙන අධිතාක්ෂණයේ අතිශය රහස්ගත කාරණා. ඉතින් මේකෙදි අපි ඇත්තටම ඔන්ලයින් උගන්වන්න පුළුවන් උපරිමයේ උගන්වන්න වෙන. කවුරු හරි දරුවෙක් දැක්කොත් අපේ ක්ලාස් එකට ඇවිල්ලා අපිට දැන් ක්ලාස් එක තුලදී ඇත්තටම එන ප්‍රශ්න ඔන්ලයින් උගන්වන්න බෑ පුතේ. මේක ප්‍රැක්ටිකල් විෂයක්. මේ දෙන්න හදන්නේ අපි ඇත්තටම අර අපේ අසේලසය කිව්වා වගේ අවශ්‍ය දරුවෝ දැන් මේ කෝස් එකට එමින් පවතිනවා. මොකද ඒ අනාගතයේ මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න බෑ මේ ඔටෝ ඉලෙක්ට්‍රොනික කියන දැනුමෙන් තොරව. මේ ඔටෝමොබයිල් ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න බෑ පුතේ ඔටෝ ඉලෙක්ට්‍රොනික කියන ශේෂ්ත්‍රය දන්නේ නැතුව. ඒක අතිශය වැදගත් කාරණයක්. අතිශය අවශ්‍යම කාරණයක් වෙනවා ඉස්සරහට. ඉතින් ඒක අපිට පුළුවන් විදිහට අපි දෙනවා. මේ කෝස් එක උනත් ඉස්සර කලේ 65000කට දැන් 35000කට අඩු කරලා තියෙනවා.
ඒක ඉන්ඩිවිජුවල් ක්ලාස් එක නම් 45ට අඩු කරලා තියෙනවා කියන්නේ මේ වෙන තැනක මේ දේවල් වෙන්නේ නැහැ නමුත් ඇත්තරම ඉගෙනීමේ අගය දන්න මිනිස්සුන්ට ටිකක් මන්දා මේ මගේ ආයතනේ නම් හිටනවා මට ඒක සෑහෙන වටන කාරණා මොකද හේතුව අපි අසේලස එක්ක කතා කළාම අපේ අනිත් උදාරස අරවින්දස මේ ඒ අපේ මේ ක්‍රූ එක එක්ක වැඩ කරනකොට ඕගලන්ට යම් කිසි දරුවෙකුට දැනේ ඇත්තටම අපේ මේ මේ සෙට් එක එක්ක වැඩ කරනවා මට නම් හරි ප්‍රණීතයි හේතුව මොකද රහස්‍යභාවයක් නැහැ අපේ දරුවෙක් වුණත් කාට වුණත් මොකද අපේ රටේ වුණත් ගොඩාක් දේවල් නැතුව ගියේ අර ගුරු මුෂ්ටිය කියන දේ තියාගත්ත හින්දා ගුරු මුෂ්ටිය කියන දේ තියාගත්ත හින්දා ඒ ඒකෙන් ගොඩක් දේවල් රටට අහිමි වුණා මේ වෙනකොට දේවල් නැත්තර නැති වෙලා තියෙනවා මේ ශේෂ්ත්‍රේ වුණත් ඒ දේ වෙනවා පුතේ ගුරු මුෂ්ටිය කියාගෙන තියෙන දෙයක් හංග ගත්තොත් මේකේ දැන් හිතන්නකෝ ඕගොල්ලෝ දන්න දෙයක් අපිට කියයිද අපි ඕගොල්ලන්ට හරියට කියලා දුන්නේ නැත්තම් ඕගොල්ලෝ බලන්නේ තංග ගන්න එහෙම කරන රටාවක් අපි තුල නැහැ මේ කියලා දෙන්න ඔන්ලයින් කියලා දෙන්න පුළුවන් උපරිමේ ඒක එතනින් එහාට යන්න යම් කිසි දරුවෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ දරුවා එයි අපේ ඇකඩමියකට ඇවිල්ලා බලයි ලැබ් එක තුල කොහොමද කටයුතු කරන්න කියලා මොකද කොච්චර පිරිසක් සම්බන්ධ වුණත් අපේ ලැබ් එකට උපරිම ගන්න එක්ක 16යි එහෙම නැත්නම් උපරිම 17ක් ගන්න ඊට වැඩිය ගන්නේ නැහැ හේතුව තමයි අපිට කන්සන්ට්‍රේට් දීලා අපිට අවශ්‍ය පහසුකම් ටික දීලා දරුවන්ට හරියට ඇඟට බස්සන්න පුළුවන් ඒ ප්‍රමාණයට විතරයි එතනින් එහා අපේ කිසිම දෙයක් අපේ GM එච්ච චමිල් සර්වත් එහෙම නැත්නම් අසේල සර්වත් ඒ අපේ කිසිම මැනේජ්මන්ට් එක තුලින් කිසිම වෙලාවක ඇප්‍රූව් දෙන්නේ නැහැ විශේෂයෙන් සාන්ත සර් දෙන්නේ නැහැ කොයිම වෙලාවකවත් ඇප්‍රූව් ඊට වැඩි මොකද කරන්න එහෙම බොරුවට කරන්නම් වාලේ මහා ලොකු පිරිසක් දාගෙන කරලා අන්තිමටම දැනුම බෙදලත් නැහැ ඔහේ අපි බොරුවට මේ නිකන් අර අනිත් ආයතන වගේ මුදල් ගසාගෙන කරන ආයතනයක් වෙයි ඒකට අපේ කිසිම වෙලාවක කැමැත්ත නැහැ එහෙම නැත්නම් අපිට තිබ්බනේ මේක අවශ්‍යතාවය වැඩි වුණු වෙලේ ගාන එහෙම්මම තියාගෙන ළමයි ඩානෑ කරන එකෙක් කරපල්ල කියන තැනක ඉන්නේ. එහෙම තේරුමක් නැහැ පුතේ. දේවල් ෂෙයා කරගන්න ඕනේ, දැනුම කියන දේ ෂෙයා කරගන්න ඕනේ. ඒ දේවල් තුලින් තමා ඩිවලොප් වෙන්නේ. නැත්තම් කවදාකවත් කිසිම වෘත්තියක ඉස්සරහට යන්න බෑ. මම මේ උදාහරණයකට කිව්වේ මොකද අසේලස ඒ කාරණේ පැහැදිලි කරලා හින්දා මොකද යම් කිසි දරුවෙක් හිතයි ආ නෑ මේ මේගොල්ලෝ මේ ගෙනියන්නේ ක්ලාස් එකට එන්න මේ මොකක් හරි ප්‍රෝග්‍රෑමින් එකක් ගහන්න කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ පුතේ. මොකද හේතුව දන්න දරුව මේක හොයාගෙන කරනවා. නමුත් මේ අවශ්‍යතාවය මොකද්ද කියලා නොදැන තමන් අමාරුවේ වැටෙන දරුවෝ ගොඩක් ඉන්නවා. එන්නේ දරුවන්ට පිළිමක් වශයෙන් තමයි අපි මේ අවස්ථාවේ මේ දේවල් ටික කරන්නේ. ඉතින් අපි අද කෝස් එක පටන් ගමු. මොකද මුලින්ම කිව්වෙත් ඒකයි අවශ්‍යතාවයන් ටික මම මේක අද උත්සාහ කරනවා පුතේ. ඔක්කොමලව අන්මියුට් කරගෙන ප්‍රශ්න අහගෙන කරන්න. පෑද කාලයක් තුල කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරමු. බැරි ටික අපි ලබන සතියේක කොටස් වශයෙන් කතා කරමු. මොකද හේතුව පහුගිය සතිවල වගේ ඕගොල්ලන්ට කතා කියන්නේ මේක අපි චැට් එකක් විදිහට ගියොත් ඕගොල්ලන්ගේ අදහස් එයි. හැබැයි ගොඩාක් අයලා බොරුවට කතා කරන්න එපා, ඉරියඳින්න උත්සාහ කරන්න එපා, බොරුවට ෆෝන් එක මේ අන්මියුට් කරගෙන ඊට පස්සේ ගෙදර දේවල් කතා කරගන්න එපා. එහෙම උනොත් මම අන්මියුට් කරනවා. මාත් එක්ක වැඩ කරපු දරුවෝ ඇති. සාමාන්‍ය පුතේ මම ක්ලාස් එකේදී වුණත් මේ සාමාන්‍යයෙන් යන දේ ඔළුවට මෙන්න කරන්න ඕනේ මට. දරුවෙකුට ඕගොල්ලෝ මේ ඔන්ලයින් වුණත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම ඒ දේ හරියටම කියලා ඉන්නේ. බාගෙට කියන්න මම කැමති නැහැ. මොකද අපි මම ඉස්සෙල්ලාම කිව්වේ අපි දේවල් හංගන්න කැමති නැහැ. ඒ හින්දා කරුණාකරලා හොඳට මතක තියාගන්න. මම දැන් අන්මියුට් කරනවා. හැබැයි එතනින් එහාට අවශ්‍ය දේ විතරක් කතා කරමු. අනවශ්‍ය දේවල් කතා කරලා බොරුවට අහලා පහලා සවුන්ඩ් එන්න තියලා මම මේක අහපුවා අන්මියුට් කරනවා හැමෝම. මොකද හේතුව වැදගත් ප්‍රශ්නයක් වැදගත් දරුවෙකුට අහලා ඒ දරුවගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න කරමු. නැත්තම් බොරුවට කවුරු හරි කෙනෙක් අන්මියුට් කරලා සර් කී එක කියන්නේ මොකද්ද? ඇයි කී එක වැඩ කරන්නේ? එහෙම වගේ කියන්නේ අදාළ නොවන ප්‍රශ්න අහුවොත් කියන්නේ යම් කිසි වාහනයක කියලා මෙහෙම ප්‍රශ්නයක් තිබ්බ සර් ඇයි මේක වැඩන කරන්නේ කියන එක ඒක වැදගත් ප්‍රශ්නයක්. නමුත් ඇයි කී එක මොකටද කී එකෙන් ඇයි දොරවල් ඇරෙන්නේ? ඒ වගේ මේ නිකන් අර මේ වැඩසටහනම එක්ක අපිට මේ ඉස්සරහට යන්න බැරි විදියට වැඩ කටයුතු කරනවා නම් මම මේක අන්මියුට් කරනවා. එයින් දැන් තාම කලේ නැහැ කවුරු. නමුත් මොකද වැදගත් දරුවන්ට අවශ්‍ය දේ ඔළුවට දාන්නයි මට අවශ්‍ය. මොකද මෙතන ඉන්නව ඇති සමහර විට කාලක යාමට අවශ්‍යතාවයෙන් මේ එකතු වුණු ළමයි. ඒ වගේම ඇති මේ පිළිබඳව ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙන දරුවෝ. මට එන්නේ දරුවන්ටයි ඔළුවට දාන්න ඕනේ මේක. ඒ කියන්නේ අනිත් දරුවෝ හිටිය නොහිටිය. ඒක ඒ දරුවෝ සතුයි. හැබැයි අවශ්‍ය දේ අවශ්‍ය දරුවට මට දෙන්න ඕනේ. මොකද අපේ අධ්‍යාපන ආයතනයේ මූලික කාරණේ ඒක. අපේ අන්තිමනම කතා කරයි අපේ චමිල්ස් කොච්චර දේවල් නම් ඕගොල්ලන්ට දීලා තියෙනවද කියලා. ඒ දෙන්න හේතුවත් ඒකමයි. හරි අපි ඉස්සරහට යමු පුතේ මේ වැඩේ කරගෙන යන්න. මම ඕගොල්ලන්ව අන්මියුට් කරනවා. ඒත් එක්ක
අහන ප්‍රශ්න වලට උත්තර දීගෙන අපි හිමින් සිරුවේ කරගෙන යම් මේ වැඩසටහන. හරි. මුලින්ම හරි. ඔව් ක්ලාස් එක අද තමයි පටන් ගන්න උදේ. අපි යන් ඉස්සරහට. මුලින්ම මුලින්ම කී එකක් ඇයි ලෝකෙට ඕන උනේ කියලා අපි බලමු. කී එකක් ඇයි ලෝකෙට ඕන උනේ? බේසිකලි පුතේ කී එකක් ලෝකෙට ඕන උනේ? ඇත්තටම හොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා. මේක ඕගොල්ලෝ සමහර එක්කෙනෙක් ගියයි මේක අපිට අවශ්‍ය උනේ මොනවද මේ ඩන් රෙකෝඩින් දෙන්නේ නැද්ද සර්? පුතේ මම මේ ප්‍රශ්න වලට අන්තිමටම ඕගලන්ට උත්තර දෙවන්නම්. යම් කිසි ටෙක්නිකල් ප්‍රශ්නයක් තියෙනවා නම් එතෙන්දි අත උස්සන්න මම එතෙන්දි අන්මියුට් කරන්නම්. මේ එතකොට අපි ඒක අහමු. නැත්නම් ක්ලාස් එක පිළිබඳව ප්‍රශ්නයක් නම් අන්තිමටම අපේ මේ GM සර් කතා කරයි. එතුමගෙන් අහන්න අපි ඒත් එක කතා කරමු. දැන් යම් පුතේ වැඩේට මොකද කාලෙත් ගියා. මම මොකද අර ඕගලන්ගේ අවධාරණය පිණිස කිව්වේ මොකද මේක කෝස් එකක් නම් කෝස් එකක් විදිහට අපි හරියට කරමු. නැත්නම් ආවට ගියාට නොකර ඉමු. හරි. යම් කීයකක් අවශ්‍ය උනේ? කීයකක් අවශ්‍ය උනේ මුලින්ම ඕගොල්ලෝ අපි නිකන් සාමාන්‍ය දැනුමට හිතයි කීයකක් අවශ්‍ය උනේ නිකන් මේ දොර අරගන්න වාහනේ ස්ටාර්ට් කරගන්න වාහනේ ලොකන් ලොකන් ඔය වගේ සිද්ධාන්තන හිතන්නේ. ඇත්තම කාරණේ පුතේ වාහනයක් අවශ්‍ය උනේ වාහනේට කීයක කියන එක අවශ්‍ය උනේ වාහනේට කී කියන සිස්ටම් එක අවශ්‍ය උනේ සොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා. හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න කී පද්ධතිය ඩිවලොප් උනේ ඔය හොරුන්ින්? මේ කී පද්ධතිය ඩිවලොප් වුණේ ඔය හොරුවින්ද? ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ ඕගොල්ලන්ට මේ කී වල දියුණුණු කී සම්බන්ධයෙන් දාලා තියෙන්නේ. මේ දාලා තියෙන්නේ මෙතන මේ තියෙන්නේ සාමාන්‍ය 1949 ඉඳලා මේ වෙනකොට ටෙස්ලා සමාගමේ නිෂ්පාදනයක් වෙන මේ ෆෝන් එකේ ඇක්සස් සඳහා. මේ මෙහෙමයි, දැන් ෆෝන් එකේ ඇක්සස් නම් අපිට නෝමලි දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නෝමල් සර්කිට් එකක් ගන්න දරුවෙකුට, අපි දන්නවා ඉලෙක්ට්‍රොනික ගන්න දරුවෙකුට සාමාන්‍යයෙන් මේ වාහනේ ඔන් වෙන්න ස්ටාර්ට් වෙන්න ලොක් අන් ලොක් වෙන්න ෆෝන් එකකින් දෙන්න පුළුවන්. ඒක නෝමල් සිද්ධාන්තයක්. නමුත් ඊට එහා ගිහිල්ලා ටෙස්ලා වල දීලා තියෙනවා සෑහෙන දෙයක්. අපි ඒකත් කතා කරමු. ඉස්සෙල්ලාම පටන් ගමුකෝ. ඉස්සෙල්ලාම දීලා තියෙනවා මැකැනිකල් කී. එක එක විදිහවලට මේක අපල දිනවා පේනද මැකැනිකල්. ඊළඟට ඉලෙක්ට්‍රොනික වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික වුණ හැටි ඒකේ ලොක් අන් ලොක් ඇවිල්ලා තියෙනවා, ස්ටාර්ටින් ඇවිල්ලා තියෙනවා, එක එක ට්‍රාන්ස්පොන්ඩර් විදි කියලා ඇවිල්ලා තියෙනවා. ස්මාර්ට් විදිය ඇවිල්ලා තියෙනවා, ඊළඟට ස්මාර්ට් කාඩ් ඇවිල්ලා තියෙනවා, ඊළඟට ඉමොබලයිසර් වෙනම ඇවිල්ලා තියෙනවා, ඊළඟට ස්මාර්ට් කී ඇවිල්ලා තියෙනවා, ඊළඟට ඇවිල්ලා තියෙනවා මේ ෆෝන් ඇක්සස්. ෆෝන් ඇක්සස්, මේ ෆෝන් ඇක්සස් එක මතක තියාගන්න, මේ ටෙස්ලා සමාගම විසින් හඳුන්වලා දුන්නේ. මේ ෆෝන් ඇක්සස් එකෙන් පුළුවන් අපිට පුතේ වාහනේ යම් කෙනෙකුට දීලා, වාහනේ යම් කෙනෙකුට දීලා දෙන වාහනේ අරගෙන යන දුර ලිමිට් කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමුකෝ ඔයා මේ දුර යන්න, හැබැයි මෙතනින් එහාට යන්න එපා කියලා අපිට වෝනින් එකක් දෙන්න පුළුවන්. හැබැයි එතනින් එහා යනවනම් අපිට පුළුවන් වාහනේ නවත්තලා ඕනනම් පුළුවන් ටෙස්ලා ගැන දන්න දරුවෝ ඇති ඔටෝ පයිලට් යූස් කරලා අපි ඉන්න තැනට ගෙන්න ගන්න අහපව්. එයාට බැහැලා යන්න කියලා. ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නවනම් හයි ස්පීඩ් යනවා. අපි හිතමුකෝ වාහනේ පාලනය කරගන්න බැරි වේගෙන් එයා යනවා. එයාවත් අපිට පුළුවන් පුතේ කන්ට්‍රෝලින් කරලා, හා ඔයා මීට වැඩිය ලිමිට් අපි නිකන් තියමුකෝ පැයට කිලෝමීටර් 100ට වැඩිය වේගෙන් යන්න එපා කියන්නේ. එතනින් එහා යනවා නම් අපිට පුළුවන් වාහනේ නවත්තලා පැත්තකට කරලා ඔයා බැහැලා යන්න, වාහනේ ස්ටාර්ටින් දෙන්න නැහැ කියේ. එයා බැහැලා ගියාට පස්සේ වාහනේ අපි ළඟට ගෙන්න ගන්න පුළුවන්. කියන්නේ එච්චර ආරක්ෂිතයි මේ ටෙස්ලා ෆෝන් එක. ඉතින් මේ එච්චර ආරක්ෂිත වුණු ටෙස්ලා මේ ෆෝන් එකේ ඇක්සස් තියෙන එක අවුරුදු 18ක රෂියන් හැකර් කෙනෙක් තමන්ගේ ළඟට ගෙන්න ගන්නවා මේ වාහනේ ඔටෝ පයිලට් යූස් කරලා. ඒ කියන්නේ මතක තියාගන්න මේ සිකියුරිටි පද්ධති සියල්ල හැකර්ගේ දැනුම සතුයි. හැකර්ගේ දැනුම සතුයි. ඒ කියන්නේ අපි හිතනවා නම් මේ වාහනේ හැක් කරන්න බෑ කියලා කොච්චර ටෙක්නොලොජි තිබ්බත්. නමුත් මතක තියාගන්න මෙච්චර දැන් මම මේ කිව්වේ එන තාක්ෂණයක් ගැන කතා කරලා ටෙස්ලා ගැන කතා කරන්නේ. ටෙස්ලා වාහනේම හැක් කරලා තමන්ගේ ළඟට ගෙන්න ගත්තා අවුරුදු 18ක රෂියන් හැකර් කෙනෙක්. ඉතින් ඔය ඔයගොල්ලෝ YouTube වලත් දකින්න ඇති ඔය පෙලක් වාහන වර්ග අලුත්ෙන් නිෂ්පාදනය කළපු වාහන වර්ග තප්පර 10ක් තප්පර 5ක් 6ක් ඇතුළත වාහනේ ස්ටාර්ට් කරලා හැක් කරලත් ගෙනියනවා. ඉතින් මෙහෙමයි අර අපි කොච්චර කළත් මේ සියල්ල අපි
කුමන හෝ ආරක්ෂක පද්ධති දාලා මේක ප්‍රොටෙක්ට් කරන්න බැලුවට ආරක්ෂා කරන්න බැලුවට නමුත් වැඩේ තියෙන්නේ ඉතින් හැකර්ගේ දියුණුව මත තාමත් වාහනේ හැක් කරලා පොරුන් ඉදිරියෙන් ඉන්න අවස්ථා තියෙනවා ඉතින් පස්සෙන් ඉන්න අවස්ථා ගොඩයි නමුත් කලාතුරකින් එහෙම ඉස්සරහින් ඉන්න හැක් පොරුත් ඉන්නවා ඉතින් හරි අපි ඉස්සරහට යන් මූලික වශයෙන් ඔය අර බේසික් සිද්ධාන්තය ඔළුවට දැම්මේ අපි කතා කරමු පුතේ මූලික වශයෙන් කී සිද්ධාන්ත සාමාන්‍යයෙන් අපි බේසිකලි ගත්තොත් කී වර්ග 4කට කැරෙනවා කී වර්ග 4කට කැරෙනවා කී වර්ග පළවෙනි කී එක විදිහට මෙකැනිකල් කී එක ඊළඟට ට්‍රාන්ස්පොන්ඩර් කී එක ඊළඟට ඉන්ටෙලිජන්ට් කී එක ඊළඟට ස්මාර්ට් කී එක මේක කියන්නේ බේසික් එකක් වශයෙන් අපි ගත්තොත් මුලින්ම පුතේ මේ මෙකැනිකල් කී එක තුල අපිට පේනවා කට්ට කපලා තියෙනවා ප්‍රෝග්‍රෑමින් කරන්න දෙයක් නැහැ සාමාන්‍ය විදිහට තියෙනවා නමුත් මතක තියාගන්න මේ ට්‍රාන්ස්පොන්ඩර් කී එක තමයි සෙකියුරිටි සිස්ටම් එක. එහෙම නැත්නම් වාහනේ ආරක්ෂක පද්ධතිය ඉලෙක්ට්‍රොනික බවට පරිවර්තනය වුණු හැටිය ඒ ඉලෙක්ට්‍රොනික බවට පරිවර්තනය වුණු පළවෙනි ක්‍රමය තමයි ට්‍රාන්ස්පොන්ඩර් කී කියලා කියන්නේ. ඒ කියන්නේ ඉමොබලයිසර් සිස්ටම් එකක් එක්ක ආපු ඉලෙක්ට්‍රොනික සෙකියුරිටි සිස්ටම් එකට පළවෙනිම භාවිතා වුණු කී එක තමයි මේ ට්‍රාන්ස්පොන්ඩර් කී. මේ ට්‍රාන්ස්පොන්ඩර් කී. මේ ට්‍රාන්ස්පොන්ඩර් කී වල විශේෂත්වය තමයි මේකේ ඕගොල්ලෝ දැකලා ඇති एल्टो मे भी वगे की वाले देखा है गाना आवा मेके सुविशेषी भावे तम योग मे आगे स्टार्ट कर की बेरल के अतुलट दू की बेरल के अतुलट दाल स्टार्ट कर की बेरल के अतुलट दाल स्टार्ट कर वगेमते मे ट्रांसपोंडर टाइप वर्ट मे ट्रांसपोंडर टाइप वर्ट मुद्र मत गति आगा मे ट्रांसपोंडर टाइप दर्वे ने बैटरी මේකේ බැටරියක් නැහැ. මේ කී එක ඇතුළේ බැටරියක් නැහැ. මේ ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් මම කතා කරන්නේ. දැන් ඕගොල්ලෝ ඊළඟට කියයි මේ ටයිප් වලම චුට්ටක තියෙනෝනේ ලොක් අන් ලොක් කියලා. නෑ එහෙම කතාවක් නෑ. ඒ අනිජ්ජාති. ඒකට එන්නම් මම. මේ තමයි ට්‍රාන්ස්පොන්ඩර් ටයිප්. ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් වල මතක තියාගන්න. ලොක් අන් ලොක් නෑ. බැටරි නෑ. වාහනේ ස්ටාර්ට් කරන්න නම් යතුරු කඩට දාන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම ප්‍රෝග්‍රෑමින් කරනවා නම් මෙයාව තනියම ප්‍රෝග්‍රෑමින් කළ හැකියි. පැහැදිලිද? ඊළඟට පුතේ අපි එනවා ඉන්ටෙලිජන්ට් කී වල ඉන්ටෙලිජන්ට් කී ඔන්න ඉන්ටෙලිජන්ට් කී ඉන්ටෙලිජන්ට් කී වල විශේෂය තමයි ඉන්ටෙලිජන්ට් කී වාහනේ ස්ටාර්ට් කරන්න නම් කී බැරල් එකට දාන්න ඕනේ කී බැරල් එකට දාලා කරකවන්න ඕනේ කට හැබැයි මේකේ ලොක් අන් ලොක් තියෙනවා මේ කී එකේ ලොක් අන් ලොක් තියෙනවා මේකේ බැටරියකුත් තියෙනවා මේකේ බැටරියකුත් තියෙනවා මතක තියාගන්න මෙයාගේ සිද්ධාන්තය තමයි මෙයාගේ ඔය මේ සාමාන්‍යයෙන් මේ ප්‍රෝග්‍රෑමින් කරනකොට ප්‍රෝග්‍රෑමින් කරනකොට මෙයාගේ වැඩේ තමයි මෙයාගේ කී එක වෙනමයි ලොක් අන් ලොක් පද්ධතිය වෙනමයි ප්‍රෝග්‍රෑමින් කරන්න ඕන. ඔන්න මං අහපව් කියන්න මේ ඉන්ටෙලිජන්ට් කී වල විශේෂය තමයි අර මං කිව්වේ පළවෙනියෙන්ම මෙයාගේ ලොක් අන් ලොක් තියෙනවා බැටරියක් තියෙනවා. මෙයාට වැඩියි. ඒ වගේම ප්‍රෝග්‍රෑමින් කරනකොට මම කිව්වා ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ට්‍රාන්ස්පොන්ඩර් නම් එකපාර ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්. හැබැයි ඉන්ටෙලිජන්ට් කී වලදී කී එක වෙනමයි මේකේ තියෙන්නේ ඇතුළේ ට්‍රාන්ස්පොන්ඩරයක්ම තමයි මේ ට්‍රාන්ස්පොන්ඩරේ වෙනමයි මේකේ ලොක් අන් ලොක් පද්ධතිය වෙනමයි කොටස් දෙකකට ප්‍රෝග්‍රෑමින් කරන්න වෙනවා කොටස් දෙකකට ප්‍රෝග්‍රෑමින් කරන්න වෙනවා මේ ඉන්ටෙලිජන්ට් කීමයි දරුවනේ අපි ගත්තොත් පැසෝ එක ඉන්සයිට් එක අර යතුරු කටත් එක්ක කරකවන යතුරු කටත් එක්ක කරකවන ඒගොල්ලෝ වැටෙන්නේ මතක තියාගන්න ඉන්ටෙලිජන්ට් කී ගණනේ ඒගොල්ලෝ වැටෙන්නේ ඉන්ටෙලිජන්ට් කී ගණනේටම ඊළඟට ස්මාර්ට් කී ස්මාර්ට් කී ස්මාර්ට් කී වල බැටරියක් තියෙනවා බැටරියක් තියෙනවා ඒ වගේම මෙයාගේ සුවිශේෂීභාවය තමයි මෙයාගේ වාහනේ කොහේ ඇතුළක තිබ්බත් වාහනේ ස්ටාර්ට් වෙනවා අර යතුරු කටට ලං කිරීමේ අවශ්‍යතාවයක් නැහැ බැටරි බැස්සොත් ලං කරන්න ඕනේ ඒක වෙනම කතාවක් ඒක අපි ඉස්සරහට කතා කරමු මොන නමුත් බැටරිය හොඳට තියෙනවනම් කිසි කතාවක් නැහැ වාහනේ ඇතුළේ ඒ කියන්නේ ඒකත් බෙදෙනවා කියන්නේ වාහනේ ඇතුළේ අපි හිතමුකෝ ඇන්ටනා ප්‍රමාණය ඉස්සරහට කතා කරනවා මේ ඇන්ටනා දැන් මනා ගන්න එපා මේ අර නිකන් බේසික් අදහසක් දෙන්නේ වාහනේ ඇතුලේ තියෙන ඇන්ටනා ප්‍රමාණය මත වාහනේ ඕන තැනක තිබ්බොත් ඒ ඇන්ටනා ආසන්නෙ තිබ්බොත් වාහනේ ස්ටාර්ට් වෙනවා ඒ කියන්නේ කී බැරල් එකටම ලං වෙන්න ඕනේ නැහැ කී බැරල් එකටම ලං වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒ වගේම පුතේ ප්‍රෝග්‍රෑමින් කරනවා නම් එකපාර ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් මේකේ ලොක් අන් ලොක් බටන් සහ ඩිකී ඕපන් ඒ සියල්ල කිසි ගැටලුවක් නැහැ එකපාර ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් හැබැයි බැටරියක් දාන්න ඕනේ ඒ වගේම වාහනේ
ඕනම තැනක තියෙද්දි ස්ටාර්ට් කර. පැහැදිලිද? ස්මාර්ට් කියලා කියන්නේ මොකද්ද? ඉන්ටෙලිජන්ට් කියන්නේ මොකද්ද? ට්‍රාන්ස්පොන්ඩර් කියන්නේ මොකද්ද? මෙකැනිකල් කියන්නේ මොකද්ද? ඔය ටික පැහැදිලිද? රෙකෝඩින් එක අපි හරි. පැහැදිලිද? ඔය ටික පැහැදිලිද කාටද? හරි මම මේක මේ කරගෙන යන්නම් පුතේ අප හැදිරි තැනක් තියෙනවා නම් අහන්න මොකද අපේ අසේල සර්ුත් ඉන්නවා ඕනම් ප්‍රශ්නයකට ඕගොල්ලන්ට උත්තර දෙයි හරි යන් අපි ඉස්සරහට ඊළඟට මේ තියෙන්නේ එදා මෙදා තුර එදා මෙදා තුර ඒ කියන්නේ මේ අර මම මුලින් පෙන්නුව මේ ට්‍රාන්ස්පොන්ඩර් වලින් පටන් අරගෙන අද මේ වෙනකොට මේ ටෙස්ලා දක්වා මේ වෙනකොට තියෙන අද්විතීයම ටෙක්නොලොජිය දක්වාම වැඩකරන්නේ එකම බේසික් සිද්ධාන්තයක් උඩ මේ කී සිස්ටම් එක වැඩ කරන්නේ මෙන්න මේ බේසික් සිද්ධාන්තයේ උඩ මේක තමයි තියෙන බේසික් සිද්ධාන්තේ බේසික් සිද්ධාන්තය. ඒ කියන්නේ අපි බැලුවොත් මතක තියාගන්න මුලින්ම අපි කොටස් 6කට කැඩෙනවා මේ සිස්ටම් එක කොටස් 6කට කැඩෙනවා කොටස් 6ේ පළවෙනියම කිව්වොත් වර්කර් කෙනෙක් ඉන්නවා රිසීවර් කෙනෙක් ඉන්නවා ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එහෙම නැත්නම් ඩිකෝඩර් කෙනෙක් එහෙම නැත්නම් කමාන්ඩර් ඊට පස්සේ කමාන්ඩර් කෙනෙක් ඊට පස්සේ වර්කර් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේකේ තියෙන සිද්ධාන්තය තමයි මුලින්ම සිග්නල් එක නිකුත් කරන කෙනෙක් ඉන්නවා. සිග්නල් එකක් නිකුත් කරන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මේ වගේ කී එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, කාඩ් එකක් වෙන්න පුළුවන්, නිකම්ම නිකන් රිමෝට් එකක් වෙන්න පුළුවන්. ඒ සියල්ල. ඒ ඕන එකක් වෙන්න පුළුවන්. එයා සිග්නල් එක නිකුත් කරන කෙනෙක්. සිග්නල් එක නිකුත් කරන කෙනෙක්. ඒ දුන්නු සිග්නල් එක ඒ කුමන හෝ ඔබ්ජෙක්ට් එකක් භාවිත කරලා අපිට දෙන සිග්නල් එක ලබා ගන්න කෙනෙක් ඉන්නවා. ඒ ලබා ගන්න සිග්නල් එක අපි දන්නවා පැහැදිලිමදි. ඒ පැහැදිලිමදි සිග්නල් එක වැඩි දියුණු කරන කෙනෙක් ඉන්නවා. සිග්නල් එක ලබා ගන්න කෙනාට කියනවා රිසීවර් කියලා. ඊළඟට ඒක වැඩි දියුණු කරන කෙනාට කියනවා ඇම්ප් කියලා. ඒ ඇම්ප් එක ඊට පස්සේ ඇම්ප් එක මගින් සුමට කරපු එහෙම නැත්නම් සුසර කරපු ඒ සිග්නල් එක අපිට අවශ්‍ය භාෂාවකට එහෙම නැත්නම් තේරෙන භාෂාවකට පරිවර්තනය කරන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉන්නවා එහෙම නැත්නම් ඩිකෝඩර් කෙනෙක් ඉන්නවා පරිවර්තකයෙක් ඉන්නවා. ඒ පරිවර්තකය විසින් ට්‍රාන්ස්ලේට් කරපු දේ මොකද්ද කියලා කියෝලා ඒ තිබ්බ දේට අදාළ දේ කරන කෙනෙක් ඉන්නවා. එයාට කියනවා කමාන්ඩර් කියලා. ඒ කරන දෙයට යටත් වෙන කෙනෙක් ඉන්නවා. එයාට කියනවා වර්කර් කියලා. මම දන්නවා මේක දැන් එක පාට දිඩිබිඩි ගාලා කියාගෙන ගියපු හින්දා මම දන්නවා මේක ඔළුවට යන්නේ නැහැ කියලා. ඔළුවට යන්නේ නැහැ කියලා හින්දා අපි හැරෙමු පුතේ මේකේ සිග්නල් සංඥා එක්ක මේකේ බලමු මොනවටද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම अदाल වාහනයේ කීයකට කියනවා වැලිඩ් කී එක වාහනයට අදාළ නැති කීයකට කියනවා අපි ඉන්වැලිඩ් කී එක කියලා. හරිද? අපි මේ කතා කරන්න යන්නේ පුතේ කී වැඩ කරන සිස්ටම් එක ගැන. මේ දවස්තර. දැන් මේ අවස්ථාවේ වැඩ කරන් මේ අවස්ථාවේ ඔයගොල්ලන්ට කියන්න යන්නේ කී සිස්ටම් එක වැඩ කරන හැටි. මේ කියන්න යන්නේ කී සිස්ටම් එක වැඩ කරන හැටි. මේ සිස්ටම් එකේ අපි එතකොට දැන් වාහනේ පාවිච්චි කරන කී එකක් තියෙනවා. මේ අවස්ථාවේ වාහනේ පාවිච්චි කරන කී එකක් තියෙනවා. ඒ වගේම වැරදි කී එකකුත් තියෙනවා ඕන. ඒ කියන්නේ පාවිච්චි කරන කී එක කියලා කියන්නේ ඒ වාහනේ පාවිච්චි කරන කී එකේ ඩේටා මේ වාහනේ ඩේටා ඇතුලේ ලියලා තියෙනවා. එහෙම නැත්නම් කමාන්ඩර් ගාව ලියලා තියෙනවා. මේ කමාන්ඩර් ට්‍රාන්ස්පොන්ඩර් එකකනම් ඉමොබලයිසර් යුනිට් එක වෙන්න පුළුවන්. ස්මාර්ට් බොක්ස් එකේ මේ ස්මාර්ට් කී සිස්ටම් එකේදී නම් තව කන්ට්‍රෝල් යුනිට් ගණනාවක වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මතක තියාගන්න අපි බේසික් එකක් විදියට මෙහිම හඳුරගමුකෝ. කී එකේ ඩේටා වාහනේ ඇතුලේ ලියලා තියෙනවා. එහෙම අපි හිතාගමුකෝ. වාහනේ ඇතුලේ මේ වැලිඩ් කී එකේ ඩේටා ලියලා තියෙනවා. එහෙම අපි හිතාගමුකෝ. එතකොට දැන් අපි දන්නවා ඉන්වැලිඩ් කී එකේ. ඒ කියන්නේ මේකට අදාළ නොවන කී එකේ ඩේටා වාහනේ ලියලා නැහැ නේ.
එතකොට මෙයා අඳුර ගන්න විදිහක් නැහැ. ඒ හින්දා එකක් තියෙනවා කී එකේ ඩේටා, එහෙම නැත්නම් කී එකේ තොරතුරු, වාහනේ ලියපු කී එකක් තියෙනවා. ඒ කී එකට කියන්නේ අපි වැලිඩ් කී එක කියලා. ඒ වගේම කී එකේ තොරතුරු නොලියපු එකක් වාහනේ ඇතුලේ තියෙනවා. ඒකට කියනවා ඉන්වැලිඩ් කී එක කියලා. ඉන්වැලිඩ් කී එක කියලා. අපි මෙතෙන්දි ඔන්න බලමු කී සිස්ටම් එක වැඩ කරන හැටි. පළවෙනියෙන්ම ඔන්න කී එකෙන් සංඥාව ලබා ගත්තා. ඒ සංඥාව ඕගොල්ලන්ට පේනවා සුසර මදි. ඒකේ කඩතොළු සහිතයි. ඒ කඩතොළු සහිත ලබාගත්තු සිග්නල් එක පරිවර්තනය කරනවා හොඳ සුසර බවට. එහෙම නැත්නම් මේ කඩතොළු ටික මකලා පල්ස් එක හොඳට පැහැදිලි කරලා ගන්න. ඊළඟට ඒ පැහැදිලි කරලා ගත්ත සිග්නල් එක මෙතන තියෙනවා ඕගොල්ලන්ට පේනවා මේක ඇනලොග් සිග්නල් එක. මේක අපි මේ සුසර කරපු සිග්නල් එක ඇනලොග් සිග්නල් එක. ඔය ඇනලොග් සිග්නල් එක ඩිජිටල් සිග්නල් එකක් බවට පරිවර්තනය කරනවා. අපි දන්නවා ඩිජිටල් සිග්නල් එකක් ඇතුලේ අපිට කෝඩ් අනන්තය දක්වා ලියන්න පුළුවන්. කෝඩ් එහෙම ලිමිට් කරන්න නැතුව අපිට සෑහෙන පරිමාණයක් ලියන්න පුළුවන්. ඔය කෝඩ් එක ඇතුලේ හැංගිලා තියෙනවා මේ කී එකට අදාළ ඩේටා. මේ කී එකට අදාළ ඩේටා. ඊට පස්සේ ඔය ලියවුණු කෝඩ් එකේ ඩේටා ටික යවනවා කමාන්ඩර් ගාවට. ඊට පස්සේ කමාන්ඩර් බලනවා මේ කෝඩ් එක මගේ වැලිඩ් කී එකේ කෝඩ් එකද කියලා. වැලිඩ් කී එකේ කෝඩ් එක නම් මේ අපි දන්නවා මේ කතා කරන්නේ ට්‍රාන්ස්පොන්ඩර් කී පද්ධතියක් ගැන. මේ අපි කතා කරන්නේ ට්‍රාන්ස්පොන්ඩර් කී පද්ධතියක් ගැන. මේ ට්‍රාන්ස්පොන්ඩර් කී වල මේ තියෙන ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් වල අපි මේ කතා කරන්නේ. මේ ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් වල නම් අපි දන්නවා වාහනේ ස්ටාර්ටින් විතරයි තියෙන්නේ. වාහනේ ස්ටාර්ටින් විතරයි තියෙන්නේ. එතකොට යා මේ වැලිඩ් කී එක නම් එහෙම නැත්නම් තොරතුරු ලියලා තිබ්බ කී එකේ ඩීටේල්ස් එක නම් මෙතෙන්ට ආවේ වාහනේ ස්ටාර්ට් වෙන. එහෙම නොවුනනම් ඒ කියන්නේ අදාළ කී එක නෙමෙයි නම් එයා ටග් ගාලා ඒකට අදාළ වූ මේ සංඥාව විතරක් නෙමෙයි. තව ඉමොබලයිසර් වල තව සංඥා ගණනාවක් තියෙනවා. ඒ සංඥාව පත් වෙලා කියනවා මෙයා මගේ ගැළපෙන කී එක නෙමෙයි. මෙයාව මට පාවිච්චි කරන්න බෑ. මෙයාව මට පාවිච්චි කරන්න බෑ. මෙයා සමහර විට හොරෙක් වෙන්න පුළුවන් කියලා මෙන්න මොකද කරන්නේ. ඉමොබලයිසර් ලයිට් එකේ අර මාක් එක පෙන්නලා කියනවා මෙයා මට ගැළපෙන කෙනා නෙමෙයි කියලා. ඉමොබලයිසර් ලයිට් එක ඉන්ඩිකේට් කරන්න ගන්නවා තැඹිලි පාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්. නමුත් කොළ පාට නම් අනිවාර්යයෙන්ම මේ හරි කීයක ආපුවාම එන්නේ. නමුත් වෙන ඕනම පාටකින් පත්තු වෙලා කියන්න පුළුවන් මෙයා මගේ කී එක නෙමෙයි කියලා. දැක්කද? වැලිඩ් කී එක ආවොත් වැඩ කරන විදිය මෙහෙමයි, ඉන්වැලිඩ් කී එක ආවොත් වැඩ කරන විදිය මෙහෙමයි. මෙතෙන්දි විතරයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ කමාන්ඩර් තමයි හඳුරගන්නේ හරි කී එකද වැරදි කී එකද කියලා. හරි කී එක නම් වාහනේට ඒ අදාළ ඔප්ෂන් ටික දෙනවා. වැලිඩ් කී එක නෙමෙයි නම් කියනවා මෙයා මගේ කී එක නෙමෙයි කියලා. පැහැදිලිද? පැහැදිලිද? හරි. ඊළඟට මම එන්නම් පුතේ මේක දැන් ඇත්තට භාවිතා වෙනකොට. ඇත්තට දැන් ඔගොල්ලෝ මේක දකින්න එපා. මේක දකින්න එපා. දැන් වාහනේදී දැන් අපි හිතමුකෝ දැන් මෙතන එන ලොකුම ප්‍රශ්නය තමයි ට්‍රාන්ස්පොන්ඩර් කීවල. ඒ කියන්නේ මෙන්න මේ කීවල බැටරියක් නැහැ. මේ කී එකේ බැටරියක් නැහැ. ඒතකොට අපි කතා කරන්නේ මේ කී එක සම්බන්ධයෙන්. මේ කී එකේ බැටරියක් නැහැ. නමුත් මේ කී එකේ තියෙනවායි කියන කෝඩ් එක අපි යවනවා මේ වාහනේට. කොහොමද මේක වෙන්නේ? නේද? එන ලොකු ප්‍රශ්නයක්ද නේද මේක? ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේකේ බැටරියකුත් නැහැ. මේක ඇතුලේ ට්‍රාන්ස්පොන්ඩර් කියලා කෙනෙකුත් ඉන්නවා. හැබැයි මෙයාගේ ඩීටේල්ස් අපිට පුරුත් නැහැ. හරි. අපි බලමු පුතේ කොහොමද මේ සිද්ධාන්තය වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ ඔය කියන සිද්ධාන්තය. ඒ කියන්නේ ට්‍රාන්ස්පොන්ඩර් කියලා කියන පුතේ මෙන්න මේ වගේ චූටි චිප් එකක්. මෙන්න මේ වගේ. මේ ඔයගොල්ලන්ට පේන චූටි මේ මේ චිප් තියෙන්නේ ට්‍රාන්ස්පොන්ඩර් ගණනාවක්. මේ ඔයගොල්ලන්ට පේන්නේ ට්‍රාන්ස්පොන්ඩර් ගණනාවක්. මේ මේ ට්‍රාන්ස්පොන්ඩරේ තියෙනවා මෙන්න මෙයාගේ ඇතුලේ මෙන්න මේ කී එක ඇතුලේ තියෙනවා. මේ කී එක ඇතුලේ තියෙනවා. මේ කී එක ඇතුලේ තියෙනවා. හරිද? මේ මෙයාගේ වටේ තියෙන්නේ වලල්ලක්. මේ වලල්ල සහ අනිත් දේවල් අපි ඉදිරි වැඩසටහනේදී මම පෙන්නන්නම්. මට ඇත්තට මේක මිස් වුණා ගේන්න. මට මේ අද මේ ගේන්න හිටියේ මට ඇත්තටම අමතකුණා ඒදී. ඒ පිළිබඳව මේ මම සමාව ඉල්ලනවා. හැබැයි මම ලබන සතියේ පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේකේ අර යම් කිසි දරුවෝ දකි කී බැරල් එක වටේට
වලල්ලක් තියෙනවා මැග්නටික් වීල් එකක්. එහෙම නැත්නම් ඕකේ තියෙන කොයිල් එකක්. මේ වටේට තියෙන කොයිල් එකක්. ඇත්ත සාධකේ. මතක තියාගන්න. මේ වටේ තියෙන කොයිල් එකක්. මේ මේ ඕගලන්ට පේන්නේ මේ මෙතන නම් කරලා තියෙන්නේ ට්‍රාන්ස්මීටර් ඔයිල් ට්‍රාන්ස්පොන්ඩර් කී කොයිල් කියලා. මේ තියෙන්නේ ඇත්තටම කොයිල් එකක්. මේ කොයිල් එක පුතේ මතක තියාගන්න දැන් මේකේ බැටරියක් නැහැනේ. බැටරියක් නැහැ. මෙතෙන්දි වෙන දේ තමයි මේ කොයිල් එකක්නේ. මේ කොයිල් එකට අපිට පුළුවන් මේ ටයිප් වාහනවල ස්විච් එක ඔන් කරන්න පුළුවන්. මේ ටයිප් වාහනවල අපිට පුළුවන් ස්විච් එක ඔන් කරන්න. වාහනේ ස්ටාර්ට් විතරේ නොවෙන්නේ. ඒ කියන්නේ මේකට ගැලපෙන කී එකක් කැපුවාම අපිට පුළුවන් වාහනේ ඉග්නිෂන් ඔන් කරගන්න. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ හැබැයි. අයි මේ ට්‍රාන්ස්පොන්ඩරයක් තියෙනවනේ. අර ගැලපෙන කී එකේ කෝඩ් එක හොයන්න බෑ. මෙතන තියෙනනේ. එතකොට මෙයාව ඉග්නිෂන් ඔන් කරන්න පුළුවන්. මෙයාගේ ඉග්නිෂන් ඒ කියන්නේ ස්විච් එක ඔන් කරපු ගමන් මෙයාගේ අපි දාලා කී බැරල් එකට ස්විච් එක ඔන් කරපු ගමන් මෙයාගේ මේ කොයිල් එකට සප්ලයි එනවා. කොයිල් එකට සප්ලයි එනවා. අපි දන්නවා පුතේ මේ කොයිල් එකකට අපි විද්‍යුතය දුන්නු ගමන් කරන්ට් එක දුන්නු ගමන් ඒ වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. නැත්තම් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අපි දන්නවා. මෙයාගේ මේ විද්‍යුත් ක්ෂේත්‍රයට එහෙම නැත්තම් චුම්බක ක්ෂේත්‍රයට මෙන්න මේ තියෙන ට්‍රාන්ස්පොන්ඩරෙත් අහු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ විද්‍යුත් ක්ෂේත්‍රයට මෙයාව බලපානවා. බලපාලා මෙයාගේ ඇතුලේ තියෙන ට්‍රාන්ස්පොන්ඩරේට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය විද්‍යුතය එහෙම නැත්නම් කරන්ට් එක ලබා දෙනවා. ලබා දීලා මෙයාගේ සර්කිට් එක පණ ගන්නවා. මෙයාගේ ඇතුලේ තියෙන කෝඩ් එක අපිට ලබා දෙනවා. මේකේ මම තව පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද මේකේ දැන් කොයිල් එකකින් කොහොමද කරන්ට් එක එන්නේ කියනවා වගේ සාමාන්‍යයෙන් මේ වෘත්තියේ පළපුරුද්ද මත දුවන දරුවෝ බේසික් නොලෙජ් එක නැති පළපුරුද්ද මත දුවන දරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ. එහෙන පුතේ ඕගලන්ට හොයලා බලන්න දෙයක් මං කියන්නම්. ට්‍රාන්ස්ෆෝමරේ ක්‍රියාකාරීත්වය. ට්‍රාන්ස්ෆෝමරේ ක්‍රියාකාරීත්වය. අපි ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තොත් පුතේ මතක තියාගන්න ඕගොල්ලෝ අහලා ඇති සෙකන්ඩරි ඉස්සෙල්ලාම තියෙනවා ප්‍රයිමරි කොයිල් එක කියලා ඊළඟට තියෙනවා සෙකන්ඩරි කොයිල් එක කියලා. කොයිල් දෙකක් තියෙනවා. මේ කොයිල් දෙක අපි ගත්තොත් එහෙම කොයිල් දෙක මෙහෙම තියෙනවා. ඊළඟට යකඩ පතුරු සෙට් එකක් මෙහෙම දාලා තියෙනවා. ওই දෙකේ කොයිල් දෙකක් මෙහෙම පිහිටලා තියෙනවා. මේ කොයිල් දෙකේ එක පැත්තකට අපි කරන්ට් එක ලබා දෙනවා. විද්‍යුතය ලබා දෙනවා. විද්‍යුතය ලබා දුන්නාම මෙයාගේ වටේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. හරිද? මේ කරන්ට් එක ලබා දෙන කොයිල් එකට අපි කියනවා අප විසින් කරන්ට් එක ලබා දෙන කොයිල් එකට අපි කියනවා ප්‍රයිමරි කොයිල් එක කියලා. ප්‍රයිමරි කොයිල් එක කියලා. ඊළඟට අපි මේ අනිත් පැත්තේ කොයිල් එකක් තියලා දෙනවා. මෙයාට ළඟින්ම අනිත් පැත්තේ කොයිල් එකක් තියලා දෙනවා. ඒ කොයිල් එකට කියලා කියනවා මෙයාට අපි කරන්ට් එක ලබා දෙන්නේ නැහැ. මෙයාට කියනවා අපි සෙකන්ඩරි කොයිල් එක කියලා. හරිද? මෙයාගේ දැන් අපි කරන්ට් එක ලබා දුන්නු කෙනාගේ මෙයා කොයිල් එකක් නිසා මේ වටේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙලානේ තියෙන ඉලෙක්ට්‍රෝන ගමනාගමනයක් ඇති වෙලානේ තියෙන එක පැත්තකට. එයාගේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඔන්න ගමන් කරනවා. ඒ ගමන් කරන අස්සට අපි දානවා අනිත් කොයිල් එකක්. දැම්ම හැටිය මොකද වෙන්නේ? මෙයාට කරන්ට් එකක් හම්බ වෙනවනේ නේද? මෙයාගේ යම්සි අඩු මට්ටමකින් වෙන්න පුළුවන්. නමුත් මෙයාටත් කරන්ට් එකක් හම්බ වෙනවා. හම්බුනහම මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් නිකන් ඉන්නවද? මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් මෙයාට අනුරූපව. අර මෙයාගේ අපි හිතමුකෝ මෙයාගේ ධනවල ඉඳලා ඍණවලට මෙහිම ගලනවා කියලා. විද්‍යුත් ක්ෂේත්‍රය හොන්නේ. මෙයාගේ ගලන ඒ ඉලෙක්ට්‍රෝනවලට අනුරූපව මෙයාට කරන්ට් එක නොලැබුණාට මෙයාගේ මෙයාට හම්බ වෙන හින්දා මෙයා මොකද වෙන්නේ? මෙයාගෙත් ඔන්න කරන්ට් එක ගමන් කරන්න හදාගන්න. හදලා මොකද වෙන්නේ? මෙයාගෙත් ඔටෝම කරන්ට් එකක් ගොඩ නැගෙනවා. නැත්තම් වෝල්ටේජ් එකක් නැත්තම් විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩ නැගෙනවා. ඔක ගැඹුරු කාරණා. මම මේ අර අපිට තේරෙන භාෂාව. ඒ කියන්නේ බේසික් එකෙන් කියන්නේ බේසික් එක ඇත්තටම අභ්‍යන්තරයට යනවා නම් ලොකු කාලයක් යනවා. නමුත් මේ අපි සාමාන්‍යයෙන් මීට වැඩිය ලොකු වට ප්‍රැක්ටිකල් එකේදී කතා කරනවා පුතේ ඕගොල්ලන්ගේ ඔළුවට යන විදිහට. මොකද එකින් එකව හම්බ වෙනවනේ. මට දැන් මෙතෙන්දි වෙලා තියෙන්නේ එක දරුවෙකුට හම්බ වෙනවා, තව දරුවෙකුට හම්බ වෙන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න හිටිනවනේ. එහෙනම් මතක තියාගන්න. නමුත් මේකෙදි සාමාන්‍ය දැනුම මට්ටමින් හිතාගන්න එකක් තුලින් අපි කරන්ට් එක ලබා දීලා අනිකට ඒ ලැබෙන කරන්ට් එක එහෙම නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමනය අනිකට යම් කිසි මට්ටමකින් ලබා දෙන සිද්ධාන්තයක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපි මෙයාගේ
ඉලෙක්ට්‍රෝන ගමනක් එහෙම නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරලා ඒ විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑම මේ ට්‍රාන්ස්පොන්ඩරේට බලපානවා එහෙම නැත්නම් ලබා දෙනවා ඒ ලබා දුන්නු ගමන් මෙයා මොකද වෙන්නේ මෙයාගේ ඇතුලේ තියෙන පද්ධතිය වැඩ කරන්න ගන්නවා එයාගේ අදාළ කෝඩ් එක අපි එළියට ගන්නවා පැහැදිලිද ඊළඟට පුතේ අනිත් කාරණේ තමයි මෙතන ඉඳලා මෙතෙන්ට එන සිග්නල් එක විද්‍යුත් සංඥාවක් විද්‍යුත් සංඥාවක් නේ මෙතනින් මෙතෙන්ට එන්නේ අපි කිව්වේ කරන්ට් එකක් නේ යන්නේ නේ මේ මේ විද්‍යුත් සිග්නල් එකක් නේ ගමන් කරන්නේ මේ විද්‍යුත් සිග්නල් එක RFID සිග්නල් එකක් කියලා කියනවා ඒ කියන්නේ සිග්නල් එක නිකුත් කරන කෙනෙක් ඉන්නවා ට්‍රාන්ස්මීටරයක් ඉන්නවා ඊළඟට රිසීවර් එකක් ඉන්නවා එතකොට මේ ට්‍රාන්ස්මීටරයක් සහ රිසීවර් එක මගින් ලබා ගන්න ට්‍රාන්ස්මීටරෙන් නිකුත් කරන සංඥාව රිසීවර් එක මගින් ලබා ගන්න විද්‍යුත් සංඥාවක් විදියට මේ සංඥාවට කියනවා RFID සිග්නල් රේඩියෝ ෆ්‍රීකවෙන්සියක් කියලා අපි කියනවා නැත්නම් රේඩියෝ සංඥාවක් මේ සංඥාවේ හර්ට්ස් එක තමයි ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් නම් මේ හර්ට්ස් එකේ ගාන තමයි මතක තියාගන්න කිලෝ හර්ට්ස් 125 ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් නම් මේ විද්‍යුත් සංඥාවේ සිග්නල් එකේ සංඛ්‍යාත පරාසය කිලෝ හර්ට්ස් 125 කිලෝ හර්ට්ස් 125 ට්‍රාන්ස්පොන්ඩර් ටයිප් නම් මේ සිග්නල් එක මේ විද්‍යුත් සංඥාව නිකුත් කරන සංඛ්‍යාත පරාසය පැහැදිලිද ඔය ටික දැන්ට පැහැදිලිද දැන්ට පැහැදිලිද හරි හරි අපි යන් ඉස්සරහට එතකොට පුතේ මේ ඉන්නේ අපි දැන් කතා කරමු දැන් සාමාන්‍ය පද්ධතියක් ගැන ඕගොල්ලන්ට පැහැදිලිද දැන් අපි කතා කරමු කී ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ මොකද්ද කියලා නිකන් බේසිකලි අදහසක් වෙන විදිහට කී ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ මොකද්ද කියලා මේ තියෙන්නේ අපි හිතමුකෝ මේ තියෙන්නේ ඔෆිස් එකක් මේ තියෙන්නේ ඔෆිස් එකක් මේ ඔෆිස් එකට අවශ්‍ය අයල එනවා අනවශ්‍ය අයල එනවා ඒ කියන්නේ මෙහෙම ඔහේ දොර ඇරලා තිබ්බොත් ඔහේ කිසිදු ප්‍රොටෙක්ට් එකක් කිසිම ආරක්ෂාවක් නැතුව ඔහේ දොර ඇරලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ මේකට ඕන කෙනෙකුට එන්න පුළුවන් ඕන කෙනෙකුට එන්න පුළුවන් ඕන හොරකමක් කරගෙන යන්නත් පුළුවන් ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා මේකට ආරක්ෂිත ක්‍රමයක් හදන්න මේ ආරක්ෂිත ක්‍රමයේ අපි බලමු කොහොමද වැටලා තියෙන්නේ කියලා ඔන්න තියෙනවා අපි හිතමුකෝ මෙන්න මේ මෙන්න තියෙනවා ඔෆිස් එක මේ ඔෆිස් එකට අපි දානවා සිකියුරිටි කාරයෙක් විතරක් දාලා මදි සිකියුරිටි කාරයෙක්ගේ පොතේ ඔෆිස් එකේ ඒ අදාළ සේවකයාගේ නම සහ අයිඩෙන්ටිටි එහෙම නැත්නම් අයිඩෙන්ටිටි ලියලා තියන්න වෙනවා අනන්‍යතාවය අඳුර ගන්න විදිහ දෙයක් ලියලා තියන්න වෙනවා සිකියුරිටි කාරයට අදාළ සේවකයටත් අනන්‍යතාවයක් දෙන්න වෙනවා ඒ කියන්නේ එක්කෝ අමල් හෝ කමල් එහෙම නැත්නම් අයිඩෙන්ටිටි නම්බරයක් අපි කියන්නේ එම්ප්ලොයි නම්බරය කියලා අපි දන්නවනේ වැඩපළක ඕනම මේ ඔෆිස් එකක වැඩපළක එම්ප්ලොයි නම්බරය කියලා තියෙනවා ඉතින් ඒ වගේ කුමන හෝ නම්බරයක් ඒ අදාළ සේවකයාගේ නම්බරේ නම ඒ සියල්ල ලියපු කාඩ් එකක් තියෙන්න ඕනේ එහෙම නැත්නම් හැඳින්වීමක් තියෙන්න ඕනේ ඒ සේවකයා ඒ සේවකයාට ඒ හැඳින්වීම තිබ්බට මදි ඒක සිකියුරිටි කාර්යයට ලබා දීලා තියෙන්න ඕනේ මොකද හේතුව මේ සේවකයා ආපු ගමන් සේවකයාගේ අයිඩෙන්ටිටිය බැලුවා ඒ අයිඩෙන්ටිටිය හරි ලියලා තියෙනවා නම් මේ සිකියුරිටි කාර්යයාගේ පොතේ එයාට යන්න අවසර දෙන්න පුළුවන් ඊළඟට මේ ඔෆිස් එකේ නොවන මේ ඔෆිස් එකට අයිති නොවන කෙනෙක් ආවොත් එහෙම බැලුවා සිකියුරිටි කාර්යයා මෙන්න එයාගේ අයිඩෙන්ටිටිය ඉල්ලුවා අයිඩෙන්ටිටියක් තිබ්බොත් දෙයි අයිඩෙන්ටිටිය දුන්නාම එයාගේ නම්බරේ මේ මෙතන ඉන්න Y කියන කෙනා එයාගේ අනන්‍යතාවය ලියලා නැහැ අපේ සිකියුරිටි කාර්යය ළඟ සිකියුරිටියට ආරක්ෂක නිලධාරියා ළඟ එයා කියනවා ආ ඔයා අපේ ආයතනයේ කෙනෙක් නෙමෙයි ඔයාට යන්න දෙන්න බෑ කියලා යාව අයින් කරනවා ඒ කියන්නේ අවශ්‍ය පුද්ගලයව ගන්නත් පුළුවන් අනවශ්‍ය පුද්ගලයව අයින් කරන්නත් පුළුවන් මේ සිකියුරිටි කියන සිද්ධාන්තය දැම්මහම මේක අපි වාහනයකට ආදේශ කළොත් පුතේ වාහනේ පළවෙනි මොඩියුල් එකේ අපි මේ ඔෆිස් එක කියලා කියන්නේ වාහනේට ඒ වගේම මේකට දාපු සිකියුරිටි කාර්යයට කියන නම ඉම්බොලයිසර් යුනිට් එක ඊළඟට මේ අපි ආයතනයට ගත්ත පළවෙනි සේවකයා නම ඒ කියන්නේ අපිට සේවකයෝ එක්කෙනෙක්වත් හිටියේ නැහැ අපි ආයතනයට ගත්ත පළවෙනි සේවකයා නම් එයාට කියනවා වාහනේ පැත්තෙන් නම් එහෙම නැත්නම් කී එකක්වත් නැතුව අපි අතේ කී ඔක්කොම නැති වෙලා
අපි හදන පළවෙනි කී එකද කියනවා ලොස් කී එක එහෙම නැත්නම් මාස්ටර් කී එක කියලා කියනවා මෙන්න මේ අමල්ට හෝ එහෙම නැත්නම් මේ ID 1ට පැහැදිලිද ලොස් කී ඇඩ් කී කියලා එන කියන එක එහෙම නැත්නම් කී ප්‍රෝග්‍රෑමින් වලදී අපි කරන දේ මේ සිද්ධාන්තයක් වශයෙන් ගත්තොත් ඕගලන්ට තේරුණාද immobilize එක එහෙම නැත්නම් key එකේ data immobilize එකේ ලියන key එකේ data immobilize එකේ ලියන නමුත් පුතේ හොඳට මතක තියාගන්න මේ කාරණේ දැන් නූතන වාහනවල ඉස්සර වාහනවල නම් ඇත්තම කලේ security කාර්යයටගේ පොතේ ලිව්වේ key එකේ data විතරයි key එකේ data security කාර්යයා පොතේ ලිවීම තමයි ඉස්සර නම් key programming කියලා කිව්වේ නමුත් අද වෙනකොට මතක තියාගන්න යතුරුෙහි තොරතුරු immobilize එකේ ලිවීමත් immobilizer එකේ තොරතුරු යතුරුෙහි ලිවීමත් ඊ ප්‍රෝග්‍රෑමින් නම් මේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට සිකියුරිටි කාර්යය තොරතුරු කී එකෙක් ලියනවා. ඒ කියන්නේ ඉස්සර නම් කී එකේ තොරතුරු සිකියුරිටි කාර්යය ලිව්වා විතරයි. නමුත් දැන් මේ වෙනකොට මේ පද්ධතිය දියුණු වෙලා සිකියුරිටි කාර්යය තොරතුරු කී එකෙක් ලියනවා කී එකේ තොරතුරු සිකියුරිටි කාර්යයත් ලියනවා. පැහැදිලිද? ඕක තමයි පුතේ කී ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. ඒ වගේම තමයි ලොස් කී කියලා කියන්නේ ලොස් කී කියලා කියන්නේ අපි අතේ කී එකක්වත් නැතුව තියෙන අවස්ථාවේ අපි හදාගන්න කී එක ලොස් කී ඒ වගේම කී ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ කී එකේ data immobilize එකේ ලිවීමත් immobilize එකේ තොරතුරු කී එකේ ලිවීමත් මේ transponder වලට මේක අපි smart key පැත්තට හැරවුවොත් මතක තියාගන්න කී එකේ තොරතුරු වාහනේ ලිවීමත් වාහනේ තොරතුරු කී එකේ ලිවීම මතක තියාගන්න මේකට මම හේතුවක් ඇතුව කියන්නේ හේතුවක් ඇතුව කියලා කියන්නේ මොකද ට්‍රාන්ස්පොන්ඩර් වල නම් ඇත්තටම කී එකේ ඒ ඉමොබලයිසර් පද්ධතියට අදාළව කී එකේ data තිබ්බේ ඉමොබලයිසර් යුනිට් එකේ විතරයි. එහෙම නැත්නම් ඉමොබලයිසරේ ගොඩක් වෙලාවට තිබ්බේ ECU එකේ ඇතුලේ. ඒ හින්දා ඒ කී එකට අදාළ තොරතුරු තිබ්බේ ECU එකේ ඇතුලේ විතරයි. නමුත් ස්මාර්ට් කී වලට ගියහම මම පෙන්නන්නම් මීට වැඩිය ලොකුවට අභ්‍යන්තරයට යනවා එක එක control unit වල කී වල data හිටලා තියෙනවා. හරිද? අපි ඉස්සරහට යම් පුතේ මේ තියෙන්නේ ඇඩ් කී මේ තියෙන්නේ ඇඩ් කී කියලා කියන්නේ ලොකු සිද්ධාන්තයක් නෙමෙයි අපිට අප අතේ යතුරු එකක් හෝ කීපයක් ඇතිව තවත් යතුරුක් හෝ යතුරු කීපයක් සාදා ගැනීමට අවශ්‍ය නම් එම අවස්ථාවේදී අප විසින් සාදන යතුරු හෝ යතුරු කීපය ඇඩ් කී නම් වේ මේ කියන්නේ අපි දැන් අර මුල් කී එක තනාගත්තද ඊට පස්සේ අපි කී ඕන තරම් ගැහුවට ඒ කී සියල්ලටම කියන්නේ ඇඩ් කී කියලා. ඒ කී සියල්ලටම කියන්නේ අපි ඇඩ් කී කියලා. හැබැයි මේවා විශේෂ දෙයක් තියෙනවා. මේ ඇඩ් කී, ලොස් කී කියලා කියන්නේ පුතේ කී ප්‍රෝග්‍රෑමින් જાතියක්. ඒ කියන්නේ කී ප්‍රෝග්‍රෑමින් જાතියක් කියලා. ඒ කියන්නේ මම මේක විශේෂ කරන්නකෝ දැන් මේ ඕගලන්ට ප්‍රශ්නයක් ඇයි මොකද්ද මේ කී ප්‍රෝග්‍රෑමින් කියලා හයිලයිට් කරන්න කියලා. නෑ. මේ කියන්න හදන්නේ පුතේ කී ප්‍රෝග්‍රෑමින් කරනවා කියන එකේ අර්ථය තමයි මේ නෑ මෙතන කොස්ස තියෙනවා පුතේ කොසු ගැන කතා කරන්න අනුමත කරගන්න එපා උදලක් තියෙනවා හරි දැන් මේකේ මතක තියාගන්න මේකේ මේ හොඳට මතක තියාගන්න මේ දැන් අමල් ඉන්නවනේ අමල්ගේ තොරතුරු මේ සිකියුරිටි කාර්යය ළඟ ලියනවා ඒ වගේම මේ කමල්ගේ තොරතුරු මේ සිකියුරිටි කාර්යය ළඟ ලියනවා එතකොට මතක තියාගන්න පුතේ යම් කිසි කීයක තොරතුරු ඒ අදාළ වාහනේ ලියනවනම් එහෙම නැත්නම් ඉමොබලයිසර් යුනිට් එක ඇතුලේ ලියනවනම් ඒ જાතිය කී වලට කියලා කියනවා කී ප්‍රෝග්‍රෑමින් කියලා. ඒ කියන්නේ ඒ කී එකේ තොරතුරු වාහනේ ඇතුලේ ලියනවනම් ඒකට කියනවා කී ප්‍රෝග්‍රෑමින් කියලා. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමබල් කී කියලා. ඒවට කියන්නේ ප්‍රෝග්‍රෑමින් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමබල් කී කියලා. හරිද? ඒ කියන්නේ අදාළ ඒ පුද්ගලයාගේ තොරතුරු සිකියුරිටි කාර්යය ලියනවා මේක මම තවදුරටත් කියන්න තව කී જાතියක් තියෙනවා ඔයගොල්ලෝ මොකද තාම දන්න දරුවෝ දන්නව ඇත්තේ කී ප්‍රෝග්‍රෑමින් කියලා જાතියක් තියෙනවා විතරයි කියන්නේ නෑ තව කී જાතියකුත් තියෙනවා මං එතෙන්ට එන්නම්කෝ ඊට කලින් මම තව දෙයක් කියන්න පුතේ පැහැදිලිද මතක තියාගන්න මේ සිකියුරිටි කාර්යය තියෙන්නේ පොතක්නේ මේ පොත ඇතුලේ අපිට එකපාරකට ලියන්න පුළුවන් જાති සීමා වෙනවනේ හිතන්නකෝ මේක පැන්සලකින් නම් අපිට ඕන තරම් මකමකා ලියුව හැකියි. හැබැයි අපි පැන්සලකින් ලිව්වත් එකපාර ලියන්න පුළුවන්. මකන්න නැතුව එකපාර ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනව නේද? ඔන්න මං අහපව් කියන්න පොතක් අරගෙන අපි
එකපාර පැන්සලකින් ලිව්වත් ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ වගේමයි පුතේ මේ සිකියුරිටි කාර්යයා පුතේත් කීවල නම් ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ කී ප්‍රෝග්‍රෑමින් කරනවා නම් ඒ කී ප්‍රෝග්‍රෑමින් කරන්න ප්‍රමාණය ලිමිට් වෙනවා. ඇයි සිකියුරිටි කාර්යයා පුතේ එකපාර ලියන්න පුළුවන් කී ප්‍රමාණය සීමිතයි. හැබැයි මේ කී මකමකා ඕන වාර ගානක් ලිව්ව හැකි. දැන් අපි පොතක පැන්සලෙන් ලිව්වොත් ඒ පොතේ එකපාර පැන්සලෙන් ලියන්න පුළුවන් ප්‍රමාණය ලිමිට් වෙනවා. හැබැයි අපිට ඒ ටික මකණයක් අරගෙන මකමකා ඕන වාර ගානක් ලිව්ව හැකි. පොත ඉරිලා නැති වෙලා යනකම් අපිට පුළුවන් මකමකා ඕන වාර ගානක් ලියන්න. එන්න ඒ වගේමයි මේකෙත් මේකෙදි මකමකා ලියනෝ නම් ඕන තරම් වාර ගානක් කී ප්‍රෝග්‍රෑමින් කළ හැකි. හැබැයි එකපාර කී ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් ප්‍රමාණය ලිමිට් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි ටොයෝටා ආයතනය ගත්තොත් ටොයෝටා ආයතනේ එකපාර අපිට කී තනා ගන්න තියාගන්න පුළුවන් ප්‍රමාණය කී 7යි. හැබැයි අපිට පුළුවන් එක කී එකක් මකලා තව කී එකක් ගන්න. ඔක ඕන වාර ගානක් කළ හැකි. හැබැයි එකපාර අපිට කී තනාගෙන තියෙන්න පුළුවන් ප්‍රමාණය 7යි. ඊළඟට හොණ්ඩ සමාගමේ ගත්තොත් එකපාර කී අපිට තනාගෙන තියන්න පුළුවන් ප්‍රමාණය කී 6යි. ඔය වගේ ඒ කියන්නේ මේ සිකියුරිටි කාර්යය පොතේ ඉඩ ප්‍රමාණය මත අපිට ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් කී ප්‍රමාණය ලිමිට් වෙනවා. පැහැදිලිද? ප්‍රෝග්‍රෑමින් කී කියන එක පැහැදිලිද? සහ ඇඩ් කී කියන එක පැහැදිලිද? සහ සීමා වෙනවා කියන එක. ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් කී ප්‍රමාණය සීමා වෙනවා කියන එක පැහැදිලිද? 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 හරි. මං ඉස්සරහට එන්නම් පුතේ දැන්. දැන් යන් අපි මේ අර මම මේ විශේෂිත තොරතුරු කියලා කියන්නේ මේකේ තියෙන මේ අර ඕගොල්ලන්ට කිව්ව ඩීටේල්ස් ටික තමයි ඈ. අපි යන් ඊළඟට දැන් මම මේ ඉස්සෙල්ලා කතා කරානේ කොච්චර හරි ප්‍රෝග්‍රෑමින් කී කියලා. දැන් ඔන්නව මං තව කී જાතියද. මේ කී එකට කියනවා පුතේ ක්‍රෝන් කී. මෙයාට කියනවා ක්‍රෝන් කී කියලා. මෙයාගේ වැඩේ තමයි හරි අමුතු දෙයක්. නිකන් ක්‍රෝන් කියන නමේම නිකන් හොරකමක් වගේ නේද? නිකන් ක්‍රෝන් කියන නමේ නිකන් තියෙනව නේද? නිකන් ක්‍රෝනින් එක. නිකන් මෙයාගෙන් ගහපු කොපියක් කියන අර්ථේ. එන්නේ ඒකට මේ හොඳම උදාහරණ. ඒ කියන්නේ පුතේ ක්‍රෝනින් කී දැනෙන්න මෙන්න මේ විදියට. ඒ කියන්නේ මේ කුමන හෝ කී එකක තොරතුරු. අපි හිතමුකෝ මේ අමල්ගේ ඩෙන්ටි කාඩ් එක කියලා. මේ අමල්ගේ ඩෙන්ටි කාඩ් එක හොරකම් කරගෙන කී හදනවා ලක්ෂයක්. හිතන්නකෝ මේ ඩෙන්ටි කාඩ් හදනවා ලක්ෂයක්. මේ අමල්ගේ ඩෙන්ටි කාඩ් හදනවා ලක්ෂයක්. වාහනේ සිකියුරිටි කාර්යය කියලා කියන්නේ ඉමොබලයිසර් යුනිට් එක කියලා කියන්නේ මිනිහෙක් නෙමෙයි. වාහනේ සිකියුරිටි කාර්යය කියලා කියන්නේ මිනිහෙක් නෙමෙයි. ඒ කියන්නේ ඇහෙන් බල්ලා අපිට දකින්න බෑනේ. ඇහෙන් බල්ලා අපිට තේරුම් ගන්න බෑනේ මේකේ මේ මේක අන්මියුට් කරන ඔක්කොම නේද? කරගෙන යන්න බෑ ඒක. ආ පුතේ අන්මියුට් කරගන්න. හරි. පැහැදිලි දැන් මම මේ මෙතෙන්ට එන්න. මේකේ දැන් අමල්ගේ ඩෙන්ටි හොරකම් කළා මං කිව්ව කී ලක්ෂයක් තනනවා. එහෙම නැත්නම් ඩෙන්ටි ලක්ෂයක් තනනවා. මෙතන දැන් මූණෙන් තේරුම් ගන්න මෙතන ඉන්න මිනිහෙක් නෙමෙයිනේ. ඇත්තටම වාහනේ ඉන්න සිකියුරිටි කාර්යා ඉමොබලයිසර් යුනිට් එකක්. ඒක දැනගන්න කෝඩ් එක. එහෙම නැත්නම් ඩෙන්ටි. ඔය ඩෙන්ටි හොරකම් කළා ඒ ඩෙන්ටි ලක්ෂයම පෙන්නගෙන ඒ ලක්ෂ වාරයක් ඒ ලක්ෂ මිනිස්සු ලක්ෂයක් ඇතුළට ගියෝ. ඒ දැන් මම මේ ඕගලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුතේ මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. ක්‍රෝන් කී කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් කරවන්න. හිතන්නකෝ අමල්ගේ ඩෙන්ටි කාඩ් ලක්ෂයක් හදලා ඒ ලක්ෂයම පෙන්නගෙන මේ සිකියුරිටි කාර්යයට යනවා වාහනේ ඇතුළට. මේ සිකියුරිටි කාර්යය හිතන්නේ කී දෙනෙක් ගියා කියලාද මේ ඔෆිස් එකට? එහෙම නැත්නම් මේ වාහනේ ස්ටාර්ට් කරන්න කී දෙනෙක් ගියා කියලාද හිතන්නේ? මට නෝමලි උත්තරයක් දෙන්න එක. දැන් ඔන්න අමල්ගේ ඩෙන්ටි කාඩ් එක හොරකම් කළා ඩෙන්ටි කාඩ් හදපු අයලා යන. හරියට හරි තේරුම් අරගෙන තියෙනවා. මට ඒකම ඇති. හරි පුතේ හරි. හරිද? පැහැදිලිද? හරි. එහෙනම් හරි. නියමයි. දැන් මේකේ එතකොට ඕගොල්ලන්ට පැහැදිලි නේද? එතකොට
key cloning limit වෙනවද? දැන් ඉස්සෙල්ලා නම් programmable key නම් limit වුණා. හැබැයි key cloning limit වෙනවද? key cloning කොයි වෙලාවකවත් limit වෙනවද? නැහැ. මතක තියාගන්න limit වෙන්නේ නැහැ. key කොයිම වෙලාවකවත් cloning key limit වෙන්නේ නැහැ. ඒ වගේම පුතේ මතක තියාගන්න cloning tool. ඒ කියන්නේ දැන් මේ programmable key තනන්න පාවිච්චි කරන්නේ මේ loss key සහ add key programmable key ගණේට වැටෙන්නේ. ඒ programmable key පාවිච්චි කරන්න මේ තනන්න හදන tool වලට කියන්නේ programming tool කියලා. ඒ කියන්නේ key programming එක ගන්න කරන්නේ. ඒගොල්ලන්ට කියන්නේ programming tool කියලා. හැබැයි මේ key cloning කරන්න පාවිච්චි කරන tool වලට කියන්නේ cloning tool කියලා. cloning tool කියලා. මේ cloning tool ලෝකේ මතක තියාගන්න cloning ලෝ 100ට 90ක් විතරම cloning tool වලින් කරන්න පුළුවන් මේ key එකේ තොරතුරු මේ key එකේ තොරතුරු key එකෙන්ම copy කරගන්න එකයි 100ට 90ක්ම cloning tool වලින් කරන්න පුළුවන් මේ key එකේ තොරතුරු key එකෙන්ම copy කරගන්න විතරයි key එකේ identity එහෙම cloning tool වලට මේ cloning key එකක් තනන්න නම් key එකක් තියෙන්නම අවශ්‍ය වෙනවා ඔන්න මං අහපව් කියන්නා දැන් මේ key එකේ තොරතුරු copy කරගන්න නම් මේ key එකෙන්ම copy කරගන්න නම් මේ key එක ඉන්න ඕනේ එතකොට මෙයාගේ key එකක් තියෙනකොට තවත් key එකක් තනා ගන්න ඕන නම් එයාට අපි කියන්නේ add key කියලානේ එතකොට මේ අවස්ථාවේ මේ වගේ tool පාවිච්චි කරලා කොයිම වෙලාවකවත් loss key හදන්න බෑ ඇයි key එකක් තියෙන්න ඕනේ key එකේ identity copy කරගන්න එතකොට මතක තියාගන්න ලෝකේ තියෙන ගොඩාක් cloning tool වලින් අපිට කොයිම වෙලාවකවත් loss key හදන්න බෑ. හැබැයි පුතේ 90යි කියලා මං කිව්වේ 10ක් තියෙනවා අදිතාක්ෂණයෙන් යුක්ත cloning tool. අදිතාක්ෂණයෙන් යුක්ත cloning tool. අන්න ඒ tool වලින් පුළුවන් මේ key එකේ තොරතුරු මෙන්න මේ security කාර්යය ළඟක් තියෙනවනේ. ඒ security කාර්යය details හොරකම් කරන්න පුළුවන්. එන්නේ cloning tool වලට ඒ අදිතාක්ෂණයෙන් යුක්ත tool වලට පුළුවන්. එතකොට ඒ අවස්ථාවේ මේ key නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගෙන් අපිට පුළුවන් අර පරණ key වල data copy කරලා අරගෙන තව key එකක් තනන්න. හැබැයි මෙයාගේ තියෙන ප්‍රශ්නේ තමයි පුතේ අපි හිතමුකෝ එහෙම loss key එකක් හැදුවා කියලා. ඒ කියන්නේ key නැති වුණාට පස්සේ ඔක්කොම මේ security කාර්යයෙන් key හොරකම් කළා. අපි හිතමුකෝ කී එකක් තනුවා කියලා. හැබැයි යම් කිසි මොහොතක මේ ඇත්ත අමල් හම්බුනොත් ඒ කී එකකිනුත් මේ වාහනේ ඔන්න. ඒ කියන්නේ පරණ එකිනුත් ඔන්න වෙනවා අලුත් එකිනුත් ඔන්න. හැබැයි පුතේ loss key තැනීමේදී loss key තැනීමේදී loss key වලදී අපි එහෙම හිතමුකෝ. ඒ කියන්නේ ඔන්න මේ key programming වලදී key programming වලදී ඔන්න key ඔක්කොම නැති වුණා ඊට පස්සේ අපි අලුතෙන් key එකක් හදමු. අලුතෙන් key එකක් හදනකොට අර පරණ තිබ්බ key වල data සියල්ලම මකලා ඒ key එකේ data විතරක් අලුතෙන් ලියනවා. ඒ කියන්නේ අපි අලුතෙන් ගෙනාපු key එකේ තොරතුරු විතරක් මෙයාගේ ලියනවා. පරණ key වල තිබ්බ තොරතුරු සියල්ලම මකලා දානවා. ඒ අවස්ථාවේ අර පරණ key හම්බුණා කියලා programmable key වලදී ඒ වෑන් start වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි key programming කරනවා නම් පරණ key වල data අයින් කළා, කියන්නේ loss key එකක් ගන්නකොට loss key එකක් ගන්නකොට අර වාහනේ නැති වෙලා තිබ්බ key සියල්ලම අපි අයින් කළා අලුතෙන් අපි ගෙනාපු key එකේ තොරතුරු විතරක් ලියන. එතකොට මොකද වෙන්නේ? අපිට අර පරණ key එක හම්බුණා කියලා වාහනේ ඒ අතුරෙන් start කරන්න බෑ. පොරෙක් විශ්වගේ මොකද? ඌ ඇවිල්ලා අපි අහපව් මේ key එක programming කරගත්තට පස්සේ ඌ ඇවිල්ලා try කළාට මේක start කරන්න වාහනේ start වෙන්නේ නැහැ. නමුත් පුතේ cloning key වලදී කවුරු හරි හොරෙක් හරි උස්සලා බැරි වෙලාවකත් ඒ කී එක අරගෙන ඌ අහපව් ඇවිල්ලා වාහනේ ස්ටාර්ට් කරන්න හැදුවාම ඇයි පරණ කී එකකටත් වැඩ අලුත් කී එකකටත් වැඩ මේ ක්ලෝනින් අවස්ථාවේ වෙන කෙනෙක්ගේ ඩෙන්ටිටි එකක් මේ පාවිච්චි කරන්නේ එතකොට ඒ කී එකිනුත් ස්ටාර්ට් වෙනවා මේ කී එකිනුත් ස්ටාර්ට් වෙනවා ඒකයි ඩිෆරන්ස් එක පැහැදිලිද නමුත් මාකට් එකේ ගන්න ගානේ නම් වෙනසක් නැහැ ක්ලෝනින් කී කියලාවත් මේ ලොස් කී කියලාවත් ඇට් කී කියලාවත් නැහැ හරි පැහැදිලිද ඕක පැහැදිලිද ඊළඟට මං හැරෙන්නම්
මේ ක්‍රෝනින් පිළිබඳව විශේෂ තොරතුරු කිව්වා. ඊළඟට පුතේ මේ තියෙන්නේ බහුලව පාවිච්චි වෙන ලෝකේ ට්‍රාන්ස් ප්‍රෝග්‍රෑමබල් ට්‍රාන්ස්පොන්ඩර් වර්ග කීපයක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා අර මේ මම මේ කතා කරන්නේ බ්‍රෑන්ඩ් නේම් නේ. බ්‍රෑන්ඩ් නේම් කියලා තියෙන අපේ. බ්‍රෑන්ඩ් නේම්. ඒ කියන්නේ තියෙන්නේ මේ හයි ක්වොලිටි ට්‍රාන්ස්පොන්ඩර් කියලා කියන්නේ මේ ඒගොල්ලෝ. මේ චයිනීස් සේව නෙමෙයි. මේ ඇවිල්ලා ලෝකේ තියෙන සුවිශේෂී ට්‍රාන්ස්පොන්ඩර් මෙගාමස් ෆිලිප්ස් ටෙක්සාස් ඉන්ස්ට්‍රුමන්ට් කියලා කියන්නේ ලෝකේ තියෙන සුපිරි වර්ගයට වැටෙන ට්‍රාන්ස්පොන්ඩර් සෙට්. චයිනීස් සේව නම් ගොඩක් වෙලා රීඩ් වෙන්නේ නැහැ. මේ මේවා අපේ ප්‍රැක්ටිකල් එකේදී පුතේ මේ ට්‍රාන්ස්පොන්ඩර් වල ඩේටා කියවන විදිය, හැදිලා තියෙන විදිය ගණනාවක් කතා කරනවා. ඉතින් නමුත් මතක තියාගන්න ඉතින් යම් කිසි දරුවෙකුට මේක අවශ්‍ය වෙයි, යම් කිසි දරුවෙකුට අනවශ්‍ය වෙයි. ඒ හින්දා ඉතින් අපි මේ කතා කරගෙන යන්නේ. එතකොට මේ තියෙන්නේ ක්‍රෝනින් ට්‍රාන්ස්පොන්ඩර් සෙට් එක. මේ තියෙන්නේ ක්‍රෝනින් ට්‍රාන්ස්පොන්ඩර් සෙට් එක TPX1, TPX2, TPX3 කියලා. ඊළඟට මේ තියෙන්නේ කේත ෆික්ස් කෝඩ් ක්‍රෝනින් කෝඩ් කියලා. ඒ කියන්නේ අපි මේ ට්‍රාන්ස්පොන්ඩර් වල ඩේටා, මේ ට්‍රාන්ස්පොන්ඩර් වල ඩේටා අපි කුමන හෝ ටූල් එකක් පාවිච්චි කරලා අපි මේක රීඩ් කරන්න ගන්න ඕනේ. මේක අපි රීඩ් කරන්න ගන්න ඕනේ. මේක රීඩ් කරනකොට රීඩ් කරන වාරයක් පාසා අපිට කියවෙන්නේ එකම කෝඩ් එකක් නම් ඒ කෝඩ් වලට කියනවා ෆික්ස් කෝඩ් කියලා. ඊළඟට අපි කුමන හෝ ටූල් එකක් පාවිච්චි කරලා ඩේටා රීඩ් කරනකොට මේ කෝඩ් එක වෙනස් වෙවි එනවනම් ඒ කෝඩ් වලට කියනවා රෝලින් කෝඩ් කියලා. රෝලින් කෝඩ් කියලා. ඉතින් මේ දෙකම වෙනස් උනේ මේ ෆික්ස් කෝඩ් වලින් රෝලින් කෝඩ් වලට ආවේ හැකර්ලා ඉඳ හොරු ඉඳ. නමුත් ඒක මේ වෙනකොට හොරකම් කරනවා. ඒකෙනුත් දිනුන වෙලා දැන් මේ ස්මාර්ට් කී වලට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අයි ප්‍රොග් එකෙන් ක්ලෝන් කරන්න පුළුවන්ද අපි ප්‍රශ්න වලට ඉස්සරහට කතා කරමු. ඊළඟට මේ තියෙන්නේ ස්මාර්ට් කී බවට පරිවර්තනය වුණාම, ස්මාර්ට් කී බවට පරිවර්තනය වුණාම මෙතෙන්දී මතක තියාගන්න ස්මාර්ට් කී බවට පරිවර්තනය වුණාම පුතේ යන සිග්නල් ප්‍රමාණය වෙනස් වුණා. යන සිග්නල් ප්‍රමාණය වෙනස් වුණා. මේ තියෙන්නේ ඔයගොල්ලෝ කී දකින්න ඇති. දැන් අද ලෝකයේ තුල තියෙන මේ කී වල අපිට පෙවුනේ නැතුවට ලොක් එකයි අන්ලොක් එකයි අතරම අපිට තියෙනවා ස්ටාර්ටින් සිග්නල් එකක්. ඉතින් මීට අමතරව තව මේ වෙනකොට ගොඩාක් සිග්නල් ගණනාවක් තියෙනවා. අපිට හිතා ගන්න බැරි ප්‍රමාණයේ සිග්නල් ගොඩාක් තියෙනවා. එතකොට තවත් අපිට තියෙනවා මේ වෙනකොට සුක්කත් දෙන්න. හරිද? මේ වෙනකොට තියෙනවා අපිට මතක තියාගන්න පේන්ට් එක වෙනස් කරන්න පුළුවන්, දොරවල් අරින්න වහන්න පුළුවන්, එන්ටර්ටේන්මන්ට් සයිඩ් එක يعني ඇතුලේ තියෙන සවුන්ඩ් සිස්ටම් එක දාලා ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඊළඟට වාහනේ ස්ටාර්ට් කරලා ඇක්සලරේටර් කරන්න පුළුවන්. ඔයගේ ඔප්ෂන් ගණනාවක් තියෙනවා. අන්ලිමිට්ලි තියෙනවා. මම කිව්වා අර ටෙස්ලා වල වගේ වාහනේ දුර පවා ලිමිට් කරන්න පුළුවන්. ෆෝන් එකේ වාහනේ ළඟට ගෙන්නවන්න පුළුවන්. වාහනේ ස්පීඩ් එක ලිමිට් කරන්න පුළුවන්. ඉතින් ওই જાති ගණනාවක් වෙලා තියෙනවා. කියන්නේ මේ වෙනකොට සිග්නල් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ වගේම මෙයාගේ නිකුත් කරන සිග්නල් එක ඉස්සරලා මං කිව්වේ කිලෝහර්ට්ස් 125යි හර්ට්ස් කියලා කිව්වා. කිලෝහර්ට්ස් 125යි කියලා. මේ ස්මාර්ට් කී බවට පරිවර්තනය වෙනකොට මේ වෙනකොට මෙගාහර්ට්ස් 433යි, මෙගාහර්ට්ස් 415යි. මෙගාහර්ට්ස් 315යි 433යි කියන කෝඩ් දෙකේ තමයි. ඒ කියන්නේ රේන්ජ් දෙකක දුවන්නේ. ඒ කියන්නේ අපි දැන් ඕගොල්ලෝ ගන්න ඕනේ UFH VHF කියලා ඔය මේ කාණ්ඩගත කරලා තියෙනවනේ. මේ අපි ගත්තොත් එහෙම ඔය මේ TV වලට, එතකොට FM AM කියලා රේඩියෝ වලට වගේ එහෙම වෙනස් කරලා තියෙනවනේ. ඒ වගේම මේ වාහන වල security system එකට අදාළ signal එක ගෙනියන frequency තමයි 433යි 315යි. 433යි megahertz 315යි megahertz. මේ සියල්ල අපි අපේ practical course එකේදී මේ signal යන විදිය සිග්නල් එක මේ අපිට ටූල් තියෙනවා ලෝකේ බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ රිමෝට් එක වැඩ කරනවද නැද්ද කියලා අපි බලා ගන්නද? මොක කරන්නත් කලින් මේ සිග්නල් එක කී එක ඩැමේජ් වෙලා නැහැ කියලා ඉමොබලයිසර් සිස්ටම් එකක් ඩයග්නොසිස් කරද්දී මේ කී එක ඩැමේජ් වෙලාද කියලා බලා ගන්නද? ඒකට අදාළව ෆ්‍රීකවෙන්සිය නිකුත් වෙනවද කියලා බලන්න බෑ කී එකේ. එන්නේ ඒක පවා බලන හැටි, බලන උපකරණ, ඒ සියල්ල කතා කරන ඕගොල්ලන්ට පෝස්ට් එක ඇතුළත. ඉතින් ඒක මේ මෙහෙම්මම අපි මේ බලමු ඉස්සරහට කරන්න පුළුවන් වුණොත් කෝස් එකක් වශයෙන් කරමු. එහෙනම් බැරි වුණොත් බලමු අපි ඉස්සරහට. ඉතින්
අනිත් සිස්ටම් වලත් එහෙමයි ඒ වගේම ඇන්ටනා ප්‍රමාණය වාහනේ ඇන්ටනා ප්‍රමාණය වැඩි කරලා තියෙනවා මේ තියෙන්නේ ඕගොල්ලන්ට පෙන්නුවොත් සාමාන්‍යයෙන් දොරවල් හතරේ හතරයි ඩිකි ඩිකි ඩෝ එකේ නෙමෙයි බූට් ලිඩ් එක ඇතුලේ තියෙනවා ඇන්ටනාවක් ඒ වගේම EV vehicle එකක් නම් engine room එක ඇතුලේ තියෙනවා engine room එක නෙමෙයි ඉස්සරහා බූට් එකේ ඇතුලේ තියෙනවා ඇන්ටනාවක් ඒ වගේ වැඩි දියුණු කරලා තියෙනවා ඒ වගේ ඉතින් මේ වෙනකොට key එකේ data control unit අර මං කිව්ව command immobilizer unit එකේ විතරක් නෙමෙයි ගණනාවක data තියෙනවා ගණනාවක control unit වල data තියෙනවා ඉතින් අපි දැන් අපේ කාලය සීග්වෙන් ඉවර වෙලා තියෙනවා ඉතින් අපි මේ සම්බන්ධයෙන් ඉස්සරහට කතා කරමු පුතේ තව කොටසක් දෙකක් වශයෙන් ඉස්සරහට යනකොට ඉදිරි සතියේ වගේ අපි පුළුවන් ප්‍රමාණෙන් ඇඩ් කී එකක් හෝ ලොස් කී එකක් හෝ කරන්න බලමු ඉස්සරහට ටූල් එකක් මේ තියෙන්නේ ඉස්සරහට මේ ප්‍රසන්ටේෂන් එකේම පාවිච්චි කරන ටූල් සහ ඒ වගේ විශේෂත්වය අද වෙනකොට ලෝකේ තියෙන අද්විතීය ටූල් මොනවද කියන දේ ඔය කතා කරන්නේ මේ තියෙන්නේ සාමාන්‍ය මම මේ රේන්ජ් ගැන කතා කළොත් මේ තියෙන්නේ ක්‍රෝනින් ටූල් මේ තියෙන්නේ ක්‍රෝනින් ටූල් ලෝකේ අර මං කිව්ව කතා කළ තාක්ෂණයෙන් වැඩි දියුණු ටූල් එකක් තමයි මේ VVDI කියලා කියන්නේ එක්සෝස් ඊළඟට මේ තියෙන්නේ මිඩ් රේන්ජ් එකේ තියෙන ඒ කියන්නේ මේවෙන් යම් කිසි ප්‍රමාණයක් කී ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් හැබැයි ඔක්කොම කී ප්‍රෝග්‍රෑමින් කියන්නේ 70ක් 60ක් වගේ කී ප්‍රෝග්‍රෑමින් කළ හැකි හැබැයි 90ක් වගේ බෑ මේ තියෙන්නේ 90ක් වගේ කී ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් ලෝකේ අග්‍රගන්න ප්‍රෝග්‍රෑමබල් ටූල් මෙයා ස්කෑනින් ටූල් මේ දෙන්න ස්කෑනින් ටූල් එකක් වුණාට මෙයා මේ දෙන්න කී ප්‍රෝග්‍රෑමින් වලටත් අතිශය ඉහළින් ඉන්නවා මේක ප්‍රැක්ටිකලි අත්විඳලා තියෙනවා අපේ ක්ලාස් එකට සහභාගී වෙන දරුවෝ ඉතින් මේකේ අපි ඉදිරියේදී තව කතා කරමු මීට අමතරව කීවල සංසිද්ධීන් තව ඉස්සරහට එක එක වැඩසටහන් වලදී කතා කරමු ලබන සතියේ අපි මේ කීවලම ඉඳලා බලමු අපි ඉස්සරහට බලමු මොකද මේ කීවල මෙතන විතරයි යම් කිසි පරිමාණයකින් ඕගලන්ට ගැටුවක් තියෙනවා නම් ඇත්තේ මොකද හේතුව මේකත් මම ඒ හින්දා කියලාම ඉන්නම් විනාඩි 5ක් විතර කොටසක් තියෙන පුතේ මේ අර මුලින් අපි දැන් කමාන්ඩර් යටතේ ට්‍රාන්ස්පොන්ඩර් වල හිටියේ ඉමොබලයිසර් යුනිට් එක විතරයිනේ එහෙම නැත්නම් කී එකේ data තිබ්බේ ISU එකේ විතරයි නමුත් පුතේ මතක තියාගන්න ස්මාර්ට් කී වෙද්දි කී එකේ data control unit ගණනාවක තියෙනවා Toyota නම් ස්මාර්ට් කී එක ID box එක ස්ටීරින් කලොම් මොඩියුල් කියන තුනේම තියෙනවා කී එකේ data ඊළඟට අපි Honda වගේ ගත්තොත් එහෙම VCM ECM TCM කියන තුනේම කී එකේ data තියෙනවා ඒ වගේම සාමාන්‍ය Suzuki වල වගේ ගත්තොත් ECM BCM කියන දෙකේ තියෙනවා කී එකේ data මතක තියාගන්න ඉතින් ඕක ඒ control unit tally වෙන්න ඕනේ tally වුණා කියලා බලාගන්නේ කොහොමද ඒ programming එක හදන්නේ කොහොමද ඒ programming එකට අදාළ details තියෙන්නේ කොයි තැනද කොහොමද ඒවා read කරන්න කොහොමද කියන જાති ගොඩාක් කතා කරන course එක ඇතුළේ ඉතින් අපි ඉස්සරහටත් මේ course එකේදීත් කතා කරමු මේ දේවල් ඉතින් මම මේ වෙලාවේ අපේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න දාන්න මට ඊළඟට මේ කෝස් එකට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ නම්බර් ටිකක් දාන්න. ඒ අතර වාරේ අපේ චමිල් සර්ට අපේ මේ ජෙනරල් මැනේජර්ට මම කතා කරන්න ඕගොල්ලන්ට මේ අවස්ථාව සලසලා දෙන්නම්. එතුමගෙන් ඕගොල්ලන්ට පුළුවන් ඕන ප්‍රශ්නයක් අහන්න. ඒ අතර වාරේ කෝස් එකට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ නම්බර් ටිකක් දාන්න. ඒ වගේම ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නත් මට දාන්න. ඒ අතර වාරේ මම ඕගොල්ලන්ව ඔක්කොමලව අන්මියුට් කරනවා. ප්‍රශ්න තියෙනවා නම් ඒ අතර වාරේ අපේ චමිල් සර් කෙනුත් අහන්න පුළුවන් අපෙන් අහන්නත් පුළුවන් ගැටුවක් නැහැ ඔක්කොමලව අන්මියුට් කළා චමිල් සර් චමිල් සර් මාව ඇහෙනවද ආ හරි දැන් ඇහෙනවා මාව ඇහෙනවා නේද ඔව් ඇහෙනවා සර් හරි නාඩියක් ඉන්න හරි හැමෝටම සුබ රාත්‍රියක් මම චමිල් ජෙනරල් මැනේජර් OBD ඇකඩමිය ආයතනයේ ඉතින් ඔයාලට අපේ දැන් ආයතනය ගැන මම මුලින්ම කියන්න මොකද අපිත් එක්ක මේ දවස් ටිකේම සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා සමහරක් ඊට අද අලුතෙන් ජොයින් වෙච්ච කට්ටිය ඇති ඉතින් ඒ හැමෝටම දැනගන්න අපි OBD ඇකඩමිය එක අවුරුදු 7ක විතර පරණ ඉතිහාසයක් තියෙන ආයතනයක් අපේ අනුබද්ධිත ආයතනයේ G2 ලංකා මම හිතන්නේ ගොඩක් අය ඒකත් දන්නවා ඉතින් අපි දැනට ගෲප් ක්ලාසස් ගත්තොත් බජට් 46ක් විතර අවුට් කරලා තියෙනවා
इंडिविजुअल अतुरगिरी ब्रांच कुंडसाले ब्रांच कोलंब अतुरगिरी ब्रांच के अभी दन ऑटोमोबाइल स्कैनिंग डायग्नोसिस स्कैनिंग सह की प्रोग्रामिंग की पाठमाला सब्जेक्ट का इलेक्ट्रॉनिकोस्तक कंडक्ट करना अतुरगिरी सह कुंडसाले तम आप आयतने संबंधे मम विस्तर की थिंग ओगोल्ड अभी मे सेशन पटांगरगन साथी देखा पितर मे अन्े अपे हतरवेणी सेशन यदि अभी खालिंग अभी करा ऑक्सीजन सेंसर अदापि की प्रोग्रामिंग इसराट अभी तव प्रोग्रामिंग गोड़ा तीन दवास सब्जेक्ट गाने दागन अभी वाले अक्टोबर मसने कंटिव करना इट पास अभी अक्टोबर थी किटेन ईलंग मसे सब्जेक्ट दान ग्रूप तेरे ने विधि हट खाता की उन केला दुन्ना केला मामा इतना मांगते ने उगलो ते के टा एग्री ओ आई थिंक अभी वाला टा में करना कोर्स के एडवांस कोर्स के टा अप्लाई कराने पुलवां इतने दी आपे इमीडिएटली कास से का कपी स्टार्ट करना हेटने में आनी था सेंसुराल द उदय नामे से तो दोलहा दाखवा में के एडवांस कोर्स के एक अन्य पुते अभी में कमे ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකක් විදියට මේක දිගටම කරනවා. හැබැයි කී ප්‍රෝග්‍රෑමින් කියන්නේ ටිකක් සංකීර්ණ විෂයක්. ඒ විෂයේ එක්තරා කොටසක් තමයි අපි අද මේ සෙෂන් එකේ කරේ. මේකේ දෙවෙනි කොටසත් ඔයාලට ඊළඟ සතියේ අඟහරුවාදා sorry බ්‍රහස්පතින්දා දිනේ අපි ආපහු කරනවා. ඉතින් මේක මේකේ තව තියෙනවා පැති. පැති කඩවල් ගොඩාරියක් තියෙනවා. ඉතින් මේ පැති කඩවල් සියල්ලම අපිට මේ ऑनलाइन क्लास के दी दिन ना हकी आवक नह में दी ना काल वक्वान हुआ थे क इधिंग अभी कहमती दारुआंटा में संबंधिंग आशा वक्ती है ना ओनम दारु एक तापे एकेडमी के दी ना कोर्स से कटे ज्वाइन ने ना पुलवांग एडवांस कोर्स से कटे मामा एके फोटा डिटेल्स का शेयर करना ना कहमती दारु एक किन्नवा ना वाला दंत Saturday name dola, udai name sita dola dakka, then togoland me pain slide ke vidhiyata October palawenda patan gannawa. E class eke danata ape vacancy 6 kata ida thiyena. E kiyanne daruwa 6 denekta ida thiyenawa. Itin meke advance course ekata aasawak thiyena saha ikmanin meke igena ganna one kiyala hangimak thiyena daruwo 6 denekta awasthawa thiyenawa. Ape October palawenda me anidda patan ganna udai sensurada dine pantiyekata sahabhagi wimata haki daruwo innawa nan क्लास जॉइन नंबर प्रायोरिटी कर लियर हेटमापी कर लेंसुराध इंद्र संबंध लमई हाई दिन अवस्थाव तीन ईटा मतर अभी सांधुदे अट मे रखी आवर करना दारू समारकी मेतने अलट वीकेंड के तमारू अति एम दरु अंट अभी दील तीन अपे मंडे नईट क्लास हवस हाईट पटांगरा क्लास पटांगो अक्टोबर तुण सत्य हवस हाईट ई थिंक रखी आवटा बाधा वको वीकेंड के निवाडा बाधा वको एम संबंध अपे मे संद क्लास तुंगे अभी पटांगण आलू बेजगा एक लमाई
අට දිනක් ඉඩ තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට මන්ඩේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නම කැමති කියලා නම්බරේ දාන්න අපි යාළුවන්ට ප්‍රයොරිටි කරනවා. මොකද පුතේ අපේ මේ කෝස් එකට ක්යූ එක වැඩි. ඒ කියන්නේ අපි මේ සෙෂන් එක දිගටම කරනවා. එතෙන්දී මේකට ඉන්ට්‍රස්ට් කරන දරුවෝ සෑහෙන්න ප්‍රමාණයක් අපේ ලිස්ට් එකේ ඉන්නවා. ඉතින් අපි ඒ අයව තමයි සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒ වගේම අපි සන්ඩේ ඔක්තෝබර් 16 එන මාසේ 16 වෙනි ඉරිදා උදේ 9:12 ක්ලාස් එක පටන් ගන්නවා. ඉතින් ඒ ක්ලාස් එකටත් ඉරිදා දිනේ සහභාගී වීමට හැකි අනිත් දිනවල රැකියාව කරන හෝ ගැරිජ් වර්ක්ෂොප් කරන දරුවෝ ඉන්නවා නම් එයාලාට උනත් ඉරිදා කියන දිනේ උදේ වරුව කැප කරගන්න කැමති දරුවන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකට කැමති දරුවෝ සන්ඩේ මෝනින් ක්ලාස් කියලා දාලා නම්බරේ දාන්න. එතකොට අපිට තවත් ලේසි ඔයාලව කන්ටැක්ට් කරගන්න. අපි ඒ දරුවන්ට වෙනම කතා කරලා එයාලව මේ දිනේට සම්බන්ධ කරගන්නවා. ඒ බැජ් එකේ දැනට ළමයි 10 දිනෙට sorry 12 දිනෙට ඉඩ තියෙනවා. මොකද අපි මේ බැජ් එකට ළමයි 15යි උපරිම ගන්නෙ. ඉතින් ඊට එහා ගන්න නැහැ. මොකද මේ මම හිතන්නේ පටන් ගනිද්දිම නාමල් සර් කියන සඳහනක් කරා ඒ සීමාවේ තියාගෙන කරන්න පුතේ මේක 75%ක්ම ප්‍රැක්ටිකල් එක යන කෝස් එකක් තියරි විතරක් නෙවෙයි. ඉතින් ඒකයි අපේ මේ ඉන්ස්ටිටියුට් එකේ සහ අපි මේ කරන විෂයමාලාවේ වෙනස. ඉතින් ඒක නිසා ඔයාලට වැඩිපුර ප්‍රැක්ටිකල් ඒ කියන්නේ ඔයාලටම ටූල් හරහා මේ දේවල් කරන්න අපි දෙනවා. මූලික දැනුමත් එක්ක සහ ගැඹුරට දැනුම ලබා ගන්න ඔයාලගේ අතහුරු කරන්න අපි ටූල් වලට තියෙන බය නැති කරන්න සහ ඔයාලා මේ දේවල් ඔයාලම කරොත් තමයි ඔයාලගේ ඔළුවට මේක වදින්නේ. ඉතින් ඒක නිසා අපි මේ ප්‍රැක්ටිකල් පැත්තත් එක්ක යන කෝස් එකක් මේක. ඉතින් ඒක නිසා තමයි අපි ලිමිටඩ් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔයාලට ඒක ගැන අවබෝධයක් දෙන්නේ නැති. ඉතින් මම කෝස් පී එක ගැන සඳහනක් කරොත් ඔයාලට රුපියල් 35,000ක් වෙන්නේ ගෲප් ක්ලාස් එකකට ජොයින් වෙන දරුවෙට. එතෙන්දී ඔයාලා ඉමීඩියට් ඒ කියන්නේ ඉදිරියේදී තියෙන කෝසස් වලට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් දැන් මං අනිද්ද සෙන්සුරා දෙකට තියෙනවා නම් අපිට ඇඩ්මිෂන් ෆී එක ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් ෆී එක විදියට 5000 pay කරලා බැලන්ස් 30000 අපි ඔයාලට මේක සඳහන් කරලා තියෙන විදියට ඉන්ස්ටෝල්මන්ට් තුනකට ගෙවන්න දෙනවා. මෙතනදී ක්ලාස් එක ඩියුරේෂන් එක ගත්තොත් ඔයාලට මාස දෙකක් තියෙනවා. ඒ කියන්නේ සතියට එක දවස ගන්න. ඒ කියන්නේ පුතාලා සෙන්සුරා දිනේ උදේ 9:12 පන්තියට එන දරුවෙක් ආවොත් එයාට සෙන්සුරාදා කියන දින 8ක් සතියට එක සෙන්සුරාදාව ගානේ සෙන්සුරාදාවල් දින 8ක් මාස දෙකක් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ. අපි අන්තිම දවසේදී ඔයාලට එක්සෑම් එකක් තියෙනවා. ඒකෙදි එක්සෑම් එක තියලා ඊට පස්සේ තමයි අපි සර්ටිෆිකේට් එක ඉෂු කරන්නේ. ඊට අමතරව මම ඔයාලට කියන්නම් අපේ ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ දැන් මේ ගෲප් ක්ලාස් එක ඔය විදිහට තමයි යන්නේ. ඉතින් අපි අනිද්දා පටන් ගන්න සෙන්සුරාදා ක්ලාස් එකට කැමති දරුවෝ ඉන්නවා නම් සහ ඉරිදා සහ සඳ නයිට් ක්ලාස් එකට කැමති දරුවෝ ඉන්නවා නම් ඒ සියලු දෙනාටම විවෘතයි නම්බර දාන්න. හෙට දිනේ ඔය සෙන්සුරාදා ජොයින් වෙන අයට ඇඩ්මිෂන් ෆී එක හෙට දිනේ දාගන්න අපහසුයි ඉන්නවා නම් ගැටලුවක් නැහැ. පන්තියට එන්න කැමති මේ විෂයට කැමති විෂයට ආදරේ කරන මේක ඉගෙන ගත්තොත් දියුණුවක් ලබන්න කැමති දරුවෝ ඉන්නවා නම් මට නම්බරේ දාන්න සෙන්සුරාදා ක්ලාස් එකට එන්න කැමති සර් කියලා මම ඒ දරුවන්ව සම්බන්ධ කරගන්නම්. ඔයාලට පුළුවන් මේ ඇඩ්මිෂන් ෆී එක ඒ පන්තියට සම්බන්ධ වෙන දවසට අරන් ඇවිල්ලා ක්ලාස් එකට රෙජිස්ටර් වෙලා බැලන්ස් 30,000 වාරික තුනකට ගෙවාගෙන යන්න. ඉතින් අනිත් මන්ඩේ ක්ලාස් එකටත් එහෙමයි. සැටර්ඩේ සන්ඩේ ක්ලාස් එකට ටයිමින් තියෙන නිසා ඒකට දරුවෝ කැමති කෙනෙක් ඉන්නවා නම් ඇඩ්මිෂන් ෆී එක ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් ෆී එක ඩිපොසිට් කරගෙන ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒකට කැමති දරුවන්ට නම්බර් එක දැම්මම අපි පර්සනලි කතා කරලා ඔයාලට සියලු විස්තර ෂෙයා කරනවා. ඊට අමතරව මගේ තව තියෙනවා අපේ ආයතනයේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක්. ඒක යන්නේ හැම සතියකම සඳුදා සිට සිකුරාදා දක්වා අපේ ආයතනයේ බදාදා කියන දිනේ ඉන්ස්ටිටියුට් එක නිමාඩු දවසක්. එතකොට ඔයාලට ක්ලාස් එක වැටෙන්නේ මේ ස්ලයිඩ් එකේ තියෙන විදිහට සඳා කියන දිනේ 9 සිට 3 දක්වා, අඟහරුවාදා කියන දිනේ 9 සිට 3 දක්වා, බ්‍රහස්පතින්දා කියන දිනේ 9 සිට 3 දක්වා සහ සිකුරාදා කියන දිනේ 9 සිට 3 දක්වා දවස් 4කින් පැය 6කින් ඒ කියන්නේ දවසකට පැය 6 ගානේ පැය 24කට ඔයාලට කැල්කියුලේට් වෙන්නේ දවස් 4කින් කෝස් එක ඉවරයි. අන්තිම දවසේ එක්සෑම් එක තියලා සිකුරාදා ඔයාලට සර්ටිෆිකේට් එක අපි ඉෂු කරන්නේ සති දෙකක් ඇතුළත. ඒ කියන්නේ ඔයාලා කෝස් එක ඉවර කරලා සති දෙකක් ඇතුළත. මොකද අපි ක්ලියරන්ස් ප්‍රොසෙස් එකත් එක්ක ඉන්ටර්නල් ප්‍රොසෙස් එකක් එක්ක තමයි යන්නේ. කැමති දරුවන්ට කෝස් එකේ සර්ටිෆිකේට් එක ඇවිල්ලා ලගන ගන්න පුළුවන් අපේ ආයතනයෙන් සහ අපි නැත්තම් රෙජිස්ටර් පොස්ට් එකේ දානවා උපරිම දවස් 3ක් ඇතුළත දරුවන්ට ලැබෙන්න.
ඉතින් ඔය විදිහට තමයි යන්නේ ඒකේ කෝස් 30ක 40000ක් වෙනවා ඒකෙදිත් ඔයාලට 5000ක් වැඳලා රෙජිස්ටර් වෙන්න පුළුවන් ඉතුරු එක ඉන්ස්ටෝල්මන්ට් තුනකට පහල ආකාරයට ගෙවා ගන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නනම් එකපාර ගෙවන්නත් පුළුවන් එතනදී ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට කැමති කෙනෙක් ඕනම කෙනෙක්ට අපි හැම සතියකම සඳා දිනේ ප්‍රෙස් බැජ් එකක් පටන් ගන්නවා උදාහරණයක් ලෙස පුතේ ඔයාලන්ට කිව්වොත් මේ තුන්වෙනිදා ඒ කියන්නේ තුන්වෙනිදා සඳා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකට කැමති කෙනෙක් ඉන්නවා නම් එක දිගට දවස් හතර එන්න එහෙම දරුවන්ට පැමිණෙන්න පුළුවන් ඒ වගේම මේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එක අපි මේ විදිහට කැටගරයිස් කරලා තිනවා සමහරක් දරුවෝ ඇති එක දිගට දවස් හතර එන්න බෑ හැබැයි සතියට එක නිවාඩුවක් අරගෙන ඉන්න පුළුවන් දරුවෝ ගැරේජ් වල වැඩ කරන අය වගේ එයාලට අපි පහසුකම් සලසලා තිනවා පළවෙනි සතිය සඳා කියන දිනේ දෙවනි සතිය අඟහරුවාදා කියන දිනේ තුන්වෙනි සතියේ සිකුරාදා කියන දිනේ මේ සෝරි බ්‍රහස්පතින්දා කියන දිනේ සහ හතරවෙනි සතියේ සිකුරාදා කියන දිනේ විදිහට සති හතරක් ඇවිල්ලා මාසකින් කෝස් එක නිමා කරගන්නත් පුළුවන් ඒ විදිහට එක දිගට එන්න අපහසු දරුවන්ට ඒකේ කෝස් 30ක 40000යි ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් නම්බර් එක දාන්න ඉතින් ওই විදිහට තමයි අපේ ක්ලාස් ෂෙඩියුල් එක කියන්නේ ඊට අමතරව නුවර ප්‍රදේශයට ආසන්න දරුවෝ ඉන්නවා නම් අපේ කුණ්ඩසාල බ්‍රාන්ච් එකේ අපි බලාපොරොත්තු වෙනවා දැන්ට යන බැජ් එක ඉවර වෙනවා අපේ ඔක්තෝබර් 22 අපි ඔක්තෝබර් 29 කියන සෙන්සුරාදා දිනේ අලුත් බැජ් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් කැන්ඩි වලට ළඟ දරුවෝ ඉන්නවා නම් ඔයාලට ඒ සාකාවට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකේ කෝස් පී එක 45000ක් වෙනවා මොකද අපි කොළඹ තමයි අපේ සියලු දෙනාම ඉන්නේ අපි කොළඹ ඉඳලා ගිහින් තමයි කැන්ඩි ක්ලාස් එක කරන්නේ ඒක නිසායි අපි ඒකේ කෝස් පී එක ටිකක් වැඩි ඉතින් තව සඳහනක් කරන්නම් පුතේ අපි මේ පටන් ගන්න තියෙන බැජ් වලට ඉමීඩියට්ලි කැමති අය ඉන්නවා නම් ජොයින් වෙන්න මොකද අපි නෝමල් කෝස් පී එක 65000කට තමයි මේ කෝස් එක කලින් කරේ දැන්ට මාස අපි මේ 4 වෙනි මාසේ මේ අඩු ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකට යන 4කට උදේ අපි කරේ මේක 65000කට ඉතින් ඉදිරියේදී පුතේ මේ තියෙන රටේ ආර්ථික පත ඒ කියන්නේ ආර්ථික වට මේ වටපිටාවත් එක්ක සියලුම දේ වැඩි වෙනවා හැබැයි අපිට එහෙමයි කියලා ඔයාලට ඒක ලොකුවටම අපි ආයතනයේ පැත්තෙන් දරුවන්ගේ පැත්තට යොමු කරන්නේ නැහැ ඒත් අපිට යම් ප්‍රමාණයකට මේක අල්ලන් ඉන්න පුළුවන් උපරිම කාල සීමාවකට සීමා වෙන්න වෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පුතේ මේ බැජස් වලට පස්සේ ඉස්සරහට බැජස් පටන් ගන්නකොට යම් සුළු ප්‍රමාණයකින් මේ කෝස් පී එක ටිකක් ඉන්ක්‍රීස් කරන්න මොකද අපිටත් දැන් තියෙන එක්ස්පෙන්සස් එක අමාරු තත්යකට ඇවිල්ලා තියෙන නිසා ඉතින් මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කැමති දරුවෝ ඉක්මනට අපේ ක්ලාස්ට සම්බන්ධ වෙන්න මොකද අපි කෝස් පී එක වැඩි කරන එක දැම්මම දැනුම් දීමක් කරන්නේ සමහරක් දරුවෝ ඇති දැම්මම සම්බන්ධ වෙන්නේ නැතුව ඉදිරියේදී සම්බන්ධ වෙන. ඉතින් ඒ දරුවෝ අපි දැන් මේ කෝස් එකේ මේ ගාන මෙච්චරයිනේ කිව්වේ දැන් කොහොමද වැඩි වුනේ කියලා ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඉතින් ඒක නැති කරන්න ඒක නොවෙන්න තමයි අපි මේ දැනුම් දීමත් මේ විදිහටම කරගෙන යන්නේ. මොකද අපිට ඉස්සරහට ටිකක් වැඩි කරන්න වෙයි කෝස් 30ක ලොකු ප්‍රමාණයකින් නෙවෙයි සුළු ප්‍රමාණයකින්. ඉතින් මේ වෙලාවේ ඔයාලට සුළු ප්‍රමාණයක් කියන්නේ මේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක ලොකු දෙයක්. ඉතින් ඒක නිසා හැකි ඉක්මනින් කැමති දරුවෝ සම්බන්ධ වෙන්න අපේ ආයතනයත් එක්ක අපේ ඇඩ්වාන්ස් කෝස් එකට මේ ගැන වැඩිතුර දැනගන්න කැමති ඉන්නවා නම්. ඉතින් පුතේ මේකේ මම ඔයාලට මේ කෝස් එක කරාම ලැබෙන ප්‍රයෝජනයක් පොඩ්ඩක් සඳහනක් කරන්න මොකද ඕගොල්ලන්ට අයිඩියා එකක් ඉන්න ඕනේ නිසා. ඉතින් අපි මේ කෝස් එකේදී ඔයාලට උගන්වනවා ඔඩෝමීටර් ප්‍රෝග්‍රෑමින්. ඒ කියන්නේ වාහනයක මීටර් පද්ධතියක් කොහොමද අපි ප්‍රෝග්‍රෑම් කරන්නේ. ඊට අමතරව එයා බෑග් මොඩියුල්. ඕගොල්ලෝ දැනටමත් දන්නවා මුලින් ඉඳලා හිටිය දරුවෝ අපි මුලින් කරේ එයා බෑග් මොඩියුල් එකක් ප්‍රෝග්‍රෑම් කරන ක්ලාස් එකක්. ඉතින් ඒකත් මේකේ සබ්ජෙක්ට් එකක්. ඊට අමතරව ඔයාලට පුළුවන් ECU ප්‍රෝග්‍රෑමින්. ඊට අමතරව ඔඩෝමීටර් එයා බෑග් කී ප්‍රෝග්‍රෑමින්. සහ ස්ට්‍රින් ඇංගල් සහ වැගන්ආර් බැටරි ප්‍රෝග්‍රෑමින්. ඒ කියන්නේ දැනට වෙළඳපොලේ තියෙන ගැරිජ් වලට ගත්තොත් ලොකුවටම එන මැකැනිකල් එරර් එකක් තමයි ওই වැගන්ආර් වල බැටරි එක රීසෙට් කරන එක. ඉතින් ඒකත් අපි සබ්ජෙක්ට් එකක් විදියට ඔයාලට උගන්වනවා. ඊට අමතරව අපි මේ ෆ්‍රී ක්ලාස් එකේ ඉදිරියේදී ඒකත් උගන්වන්න බලාපොරොත්තු වෙනවා සබ්ජෙක්ට් එකක් විදියට. ඉතින් මේ දේවල් වලින් ඔයාලට earn කරන්න තියෙන ප්‍රමාණය ගැන ගත්තොත් පුතේ ඒක සීමා සහිත නැහැ. ඒක unlimited. ඒ කියන්නේ ඔයාලා දැනටමත් ගැරිජ්ජක් කරන දරුවෙක් මේ ප්‍රෝග්‍රෑමින් පැත්ත කරන්නේ නැත්නම් ඔයා මේ කෝස් එක කරොත් ඔයාට පුළුවන් ඔයාගේ මැකැනිකල් පැත්තත් එක්ක ඔයාගේ ප්‍රෝග්‍රෑමින් පැත්තත් දියුණු කරගෙන ඔයාට ඒකෙනුත් ආදායමක් ලබන්න. ඒ කියන්නේ පුතේ මේ දේවල් කරන්න ඔයාට කෝස්ට් එකක් වැය වෙන්නේ නැහැ. එකම දේ ඔයාට ටූල් එකයි ලැප්ටොප් එකකුයි තියෙනවා නම් ඉනිෂියලි
ඒ කෝස්ට් එක විතරයි. පස්සේ ඔයාට සියලුම දේවල් ඔයාගේ සුද්ධ ලාභයක් විදියට තමයි ලැබෙන්නේ. ඉතින් මම මේ පැත්ත ගැන පැහැදිලි කිරීමක් කරේ මොකද ඔයාලා මේ ඉගෙන ගන්න දේ ප්‍රතිඵලයක් හැමෝම බලාපොරොත්තු වෙනවනේ. කිසිම අවබෝධයක් නැතුව මේක කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක නිසා මම ඒ ගැන සඳහනක් කරේ ඔයාලට ඒ වගේ ඒ ඔය අපි මේ උගන්වන ප්‍රෝග්‍රෑමින් කෝස් එකේ ජොබ් වල තියෙන වැලිඩිටි එක වැඩි පුතේ වෙළඳපොලේ. ඉතින් ඒක නිසා ඔයාට ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදියට ඩිවලොප් වෙලා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදියට වැඩ පෙන්නන්න මම කියන්නේ සරල භාෂාවෙන් කියනවා නම් වැඩෙක් වෙන්න කැමති නම් මේක හොඳ අධිජාලමක් සහ හොඳ අත්දැලක්. ඉතින් මේකෙන් ඔයාලා උපරිම ප්‍රයෝජනයක් ගන්න මම ඔයාලට මගේ ආයතනයේ අද දිනේ මම ලැබපු අත්දැකීමක් ෂෙයා කරන්න. මගේ අද දරුවෝ දෙන්නෙක් ආවා සර්ටිෆිකේට් ගන්න. ඒ දරුවෝ දෙන්නටම ඕස්ට්‍රේලියාව යන්න සෙලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඒ සිලෙක්ට් වෙලා තියෙන්නේ එයාලා ඉන්ටර්වයුව පැනල් එකට අපේ කෝස් එක සඳහනක් විතරයි CV එකේ කරලා තියෙන්නේ. ඒගොල්ලෝ අනිත් කෝස් අනිත් සර්ටිෆිකේට් වලට වඩා ඉමීඩියට්ලි එයාලා ඉල්ලලා තිබ්බා අපේ සර්ටිෆිකේට් එකේ ෆොටෝ එකක් දාන්න කියලා. ඒ කියන්නේ ඉමීඩියට්ලි එයාලට එවන්න කියලා. මොකද ඒක එයාලට ගොඩක් වැදගත්. ඒතකොට ඇත්තටම මේ ළමයා ඇත්තටම හන්දෑවේ ඇවිල්ලා මොකද අපි පෝස්ට් කරන්න හිටියේ ඒත් කෝල් කල් ඉවරලා කියලා ඇවිල්ලා අරන් ගියා සර් මේ වීසා එක දාගන්න මේ සර්ටිෆිකේට් එක ඉල්ලනවා කියලා. ඉමීඩියට්ලි මම ඒ දරුවෝ දෙන්නට සර්ටිෆිකේට් එක දුන්නා. ඊට අමතරව පුතේ අපි මේ ආයතනය විසින් අපේ වෙන ආයතන වල වගේ මම ඔයාලට නිකන් කියන්නම් වෙලාව ගන්න නැහැ සමාවෙන්න ඕනේ තක්දාලි ඉවර කරන්න. වෙන ආයතනයක ඔයාලා කම්පියුටර් කෝස් එකක් කරොත් ඔයාලට කම්පියුටර් කෝස් එකක් කරා කියලා සර්ටිෆිකේට් එකක් විතරයි හම්බෙන්නේ. ඔයා ඒක ඉන්ටර්වයුව පැනල් එකකට ඉදිරිපත් කරොත් ඔයා ඒක විස්තර කරන්න ඕන ඔයා මොනවද එතන ඉගෙන ගත්තේ කියලා. ඉතින් ඒ වුණා ඒක ඒක අපි අඳුනගත්ත නිසා අපි අපේ ආයතනයේ විසින් මගේ චෙයාර්මන් සර්ගේ මේක මුලදී කතා කරපු අසේල සර්ගේ කන්සෙප්ට් එකක් උඩ මෙන්න මේ වගේ කන්ටෙන්ට් ලෙටර් එකක් ඔයාලට අපි දෙනවා සර්ටිෆිකේට් එකත් එක්ක පුතේ ඔයා ඕනම ආයතනයකට ඕනම පිටරට ඉන්ටර්වයුව එකකට ඕනම තැනකට ඔයාට පුළුවන් මේ සර්ටිෆිකේට් එකත් එක්ක මේ කන්ටෙන්ට් ලෙටර් එකේ ඉමේජ් එකක් හෝ ඔයා ලයිව් මේක ඉදිරිපත් කරොත් ඔයාගේ කම්පැනි මේ බෝඩ් එකට ඉන්ටර්වයුව බෝඩ් එකට එයාලා දන්නවා පුතේ ඔයා මේ කෝස් එකෙන් මොනවද ඔයා ඉගෙන ගත්තේ මොන වගේ ටූල් සම්බන්ධයෙන් දැනුමක්ද ඔයාට තියෙන්නේ කියන මේ සියලු අන්තර්ගත කරපු කන්ටෙන්ට් ලෙටර් එකක් අර ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ ස්ලයිඩ් එකේ දැකි මේ තියෙන මෙන්න මේ ලෙටර් එක අපි ලබා දෙන්න. ඒක මොකද එයාලට ඔයාගෙන් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. මේක අතට ගත්ත ගමන් දන්න ඔයා මෙන්න මේ වගේ වැඩෙක් කියන. ඉතින් ඒක තමයි පුතේ අපේ ආයතනයේ ඕගොල්ලන්ට මේ අපි දෙන්න තියෙන උපරිම බෙනිෆිට් එක දීලා අපි ආයතනයක් විදියට ලබන සතුට ඒක. ඉතින් ඒක නිසාම තමයි මේ වෙලාවේ ආර්ථික අපහසුතාව තියෙන දරුවන්ට ඉගෙන ගන්න කැමැත්ත තියෙන දරුවන්ට අපි තීරණය කරේ ඔන්ලයින් ක්ලාස් එකක් විදියට මේ පාඨමාලාවේ වැඩමුළුව මාසයක් නෙවෙයි මාස ගණනක් ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් මේ 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 කටයුත්ත කරද්දි මගේ සහයට ඉන්නා මගේ මැනේජ්මන්ට් එක ඊටමසර මගේ විස්තාසේල චෙයාර්මන්ස් ඕගොල්ලොත් එක්ක කතා කරපු ඊටමසර මගේ ඉන්ස්ට්‍රක්ටර්ලා දෙන්නෙක් ඉන්නවා මේ ඔයාලට අද පාඨමාලාව උගන්වපු මගේ මිස්ටර් නාමල් නාමල් සර් ඊටමතරව සාමින්ද සර් එයා ඔයාලට හම්බෙනවා අපේ ස්කෑනින් කෝස් එකේ අදාළ මොඩියුල් එකක් කරන දවස් වලට අනිත් දවසේ එයා තමයි කන්ඩක්ට් කරන්නේ අපේ නාම සාමින්ද සර්. ඉතින් මම ගොඩක් වෙලා කතා කරාද දන්නේ නැහැ සමාවෙන්න ඕනේ දරුවන්ට සමහර අයට නිදිත් මත ඇති දැන්. ඉතින් ඔන්න විදියට තමයි පුතේ අන්තර්ගත වෙලා තියෙන්නේ මේ විස්තර සියල්ල ඔයාලට ලබා දෙන්නේ පුතේ අපි ආයතනයක් විදිහට අපි මේ කරන දේ ගැන ඔයාලට ලොකු අවබෝධයක් ලබා දීම සහ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක ඔයාලට දෙන්න. ඉතින් ඔයාලා ඒ අරමුණත් එක්ක ඔයාලට අපි ගැන පැහැදීමක් ඇති වෙනොත් ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. නැත්නම් අපි මේ බල කිරීමක් නෑ ඔයා මේක ඇඩ්වාන්ස් එක කරන්න ඕනේ නැත්නම් ඔයාලට මේකේ මේ දේවල් ඉතුරු දේවල් ගන්න බෑ. ඒ වගේ දෙයක් නෙවෙයි නාමල් සර් මුලින් කිව්වා වගේ මේකේ අපි කරන්නේ පුතේ අපිට ඕනේ මේ අපේ රටේ සහ දින්න දරුවෝ මේ දේවල් වලින් ඉගෙනගෙන තාක්ෂණයෙන් දියුණුවෙන් ඉදිරියට යන්න අපි මේ ඔයාලගේ ස්කිල් එකක් තමයි ඩිවලොප් කරන්නේ. ඉතින් හැමෝටම විවෘතව ආරාධනා කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ කෝස් එක කරන්න කැමති දරුවෝ ඉන්න. ඊට අමතරව ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් දැන් නාමල් සර්ගෙන් අහන්න. ඒ අතර කැමති අය ඉන්නවා නම් නම්බර්ස් ටික දාන්න. ඉතින් හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම පුංචි අහිංසක ඉල්ලීමකුත් කරනවා. අපි මේ සෙෂන් එක ඉවර වුණාම ගෲප් වලට දානවා Google review එකේ link එක. ඉතින් ඔයාලට අපි ගැන පැහැදීමක් අපි ගැන කැමැත්තක් තියෙනවා නම් අපිට Google review එකකුත් දෙන්න. ඉතින් ඒක අපි යටපහත් ඉල්ලන අහිංසක ඉල්ලීමක්. ඒක ඔයාලට පැහැදීමක් ඇති වුණොත් විතරක් ඒ දේ කරන්න. ඉතින් ඒකත් බලාපොරොත්තු වෙමින් ඔයාලත් එක්ක
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක OBD Academy ආයතනයත් එක්ක අපි ඔයාලට අපේ දැනුම පුළුවන් උපරිමයටම ලබා දෙනවා හැමෝටම ගොඩාක් ස්තුතියි අද session එකට සහභාගී වුණාට ඒ වගේම ඉදිරියේදී group එකේ රැඳී ඉන්න ඉදිරියේදී කරන session වලට මේ ආකාරයටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න නාමල් සර් ගොඩාක් ස්තුතියි මට අවස්ථාව දුන්නට ඔයාට පුළුවන් ළම දරුවන්ගේ ප්‍රශ්න වලට උත්තර සපයන්න දෙන්න ඒ අපේ GM සර් GM සර් ඉතින් thank you කාර් බහුල මැද්දේ මේ අවස්ථාව අපිට සම්බන්ධ වුණාට පේනවා ඉන්න ප්‍රදේශය අනුව ඔබතුමා මේ අවස්ථාවෙත් මේ කාර්ය බහුලත්වයෙන් පිරලා ඇත්තේ කියලා. හරි මම ළමයින්ට කතා කරන්නම් සර් කීම රිමයින්ඩර් කියන්නේ මොකද්ද පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. මේක පුතේ ඒ කියන්නේ මේක ගොඩාක් කරාට අපි පාවිච්චි කරන්නේ අපේ කී එකක් නැති වෙලා නම් කී එකක් එහෙම නැත්නම් තිබ්බ කී එකේ data erase වෙලා නම් ඒක රිමයින්ඩ් කරලා ගන්න ඕනේ. අහපව් මේ අපේ තිබ්බ කී එකමයි කියලා අපි යාට දැනුවත් දීලා මේ ඒක ගැන දැනගන්න නම් පුතේ මේ අභ්‍යන්තරයට යන්න ඕනේ. ඒක ටිකක් මේ හයි ටෙක්නොලොජි වලට යන්න. සර් මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ. මේ සර් මේ ක්ලෝන් එනවද? ඕකේ. එක්කෙනෙක් කියන්න පුතේ. චලන සම්පත් කියන්න ඉස්සෙල්ලා. ඕකේ. මේ මට ටිකක් කෙටියෙන් කියන්න පුළුවන්ද සර් මේ යතුරක් දැන් නැතිම වුණාම සර් යතුරු දැන් එකක් කියමුකෝ සර් දැන් මගේ වාහනේ නම් එකේ අතුරක් ලීසින් කම්පැනි. ඒ අතුර දෙන්නේ නැහැ මොකද ඇරියස් වෙච්ච නිසා. එතකොට සර් අපේ ළඟ එකේ අතුරයි තියෙන්නේ. ඒ අතුර නැති වුණාම කොහොමද සර් මේ ආයෙමත් ඒක හදන්න පුළුවන් අපිට ඒක ගන්න මොකුත් යතුරක් නැත්තම්? මේ මෙහෙමයි. මේ පුතාගේ වාහන වර්ගය මොකක්ද? මම නිකන් ඇහුවේ සර් අපි හිතමු වැගන්නාර එකක් කියලා හිතමු සර්. මෙහෙමයි පුතේ. ඕක කියලා නීත්‍ය ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ඒ කීයක ගැහුවා ඇයි නෑ එහෙම පුළුවන් ද වැරදි කියලා විතරක් කියන්න පුළුවන් පුළුවා පුළුවා ඒ කියන්නේ ඒකේ අර යතුරේ තියෙන කෝඩ් එක ආපහු දෙන්න පුළුවන්ද සර් අර කියන එක ඉරස් කරලා ඒ කිසි ගැටලුවක් නෑ ඒක ඉතින් මේ එතකොට අදාළ ලීසින් සමාගමන ප්‍රශ්නයක් වෙනවා ඒක ඇතුව කරන්න ඒ සමාගමේ ඇප්‍රූව් ඇතුව කරන්න මට එහෙම නැතුව මේ يعني ආවට ගියාට කරන්න කියන්න බෑ ඒක ඒ සමාගමන දැනුවත් කරලා කරන්න First of all, I have to thanks to OBT Institute and Academic. ඊළඟ Mr. Asel, Mr. Namal. ඊළඟ මිස්ටර් චමල් තුන්දෙනාටම සුතුවන්ද වෙනවා එන්ටයර් ද හෝල් ටීම් ඇත්තටම මේ අපි කරන්නේ ඇවිල්ලා මේ ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා හොඳම දේ ඒ කියන්නේ මේ හොඳ දැනුමක් මේ ඔටෝමොබයිල් සමාජයේ ඒ කියන්නේ මේ මේ සබ්ජෙක්ට් එකට ඇවිල්ලා ඉන්ට්‍රස්ට් වෙලා ඉන්නේ හැම දෙනාටම ඇවිල්ලා හොඳ ඔපචුනිටි එකක් මේක ඇවිල්ලා තවද පොඩි ප්‍රශ්න තියෙනවා ඒ කියන්නේ හැම දිනාටම දැන් ලංකාව ඉන්න වටේම ලංකාව විතර නෙමෙයි ලෝකේ ඇවිල්ලා ඔයාලා මේ මේ ලින්ක් එකේ ඇවිල්ලා ජොයින්ට් වෙලා මේකට ඇවිල්ලා ඒ කියන්නේ මේ how to say that I don't know මේ මට පොඩ පොඩ සිංහල දන්නේ සමා වෙන්න හොඳට කරගෙන යනවා ඇත්තටම thank you so much මේ ඊළඟ කොටස ඇවිල්ලා මේ එක එක සබ්ජෙක්ට් වල ඔයාලා අරන් යන විදිය හැමදේම සුපර්බ් වෙල් ඩන් අපි තවත් බලාපොරොත්තු වෙනවා මේ වගේ දැනුමක් තියෙන ළමයිට ඇවිල්ලා ඉදිරියට මොක් දෙයක් යම් කිසි දෙයක් වෙන්න ඕනේ අත්‍තරම අපේ ලංකාවේ ඇවිල්ලා චේන්ජ් වෙන්න ඕනේ හැම මිනිහේ අත්‍තරම මේ ඔටෝමොබයිල් ගත්තොත් හොඳ දැනුමක් තියෙන දක්ෂ අය වැඩි ඉන්නවා අපේ ලංකාවේ ජපානයේ ඉන්නේ වගේ අපේ ලංකාවේ කොල්ලෝ මිනිස්සුත් ඉන්නවා ඇත්තම මේ ඒ කියන්නේ මේ දැන් එක දැන් අපේ මම වුණොත් මම දැන් ඉන්නේ උතුරේ මට ඇවිල්ලා මගේ වාහනක ඇවිල්ලා දැන් අද කරපු මේ මිස්ටර් නාමල් කරපු මේ මොකද්ද කී ප්‍රෝග්‍රෑමින් වැඩවලට එක්කෝ යන්න ඕනේ කොළඹ එක්කෝ යන්න ඕනේ කුරුණෑගල එක්කෝ යන්න ඕනේ නුවර
ඒවාගේ තියෙනවා. ඇහෙනවද මම කතා කරන්නේදී? ඔව්. හරි පුතේ අපි මේක මොකද මේ ප්‍රශ්න මේව කරමු පුතාව මට මතකයි ගිය මේ මේව ක්ලාස් එකේදීත් ආවා. අපි මේක මොකද පුතේ මේ අපි අනිත් අයට ප්‍රශ්න අහන්න තියමු ඇත්ත කියන්නේ පුතා කියන දේවල් ගොඩක් ඇත්ත එදා කතා කරපු දේවල් අපිට අතිශය වැදගත්. පාර්ටිසිපේට් ඇවිල්ලා ලයිෆ් එකට මොකක් හරි දෙයක් වෙන්න ඕනේ අපි කිසි මොන කම්පැනි වැඩ කරොත් අපිට කියලා දෙයක් වෙන්න ඕනේ ඒ හින්දා මේක ඇවිල්ලා හොඳ කොන්සෙප්ට් එකක් මේ සර්ටිෆිකේට් උත් වැඩගත් දේවල් අපි ඉදිරියට යන් ඔක්කොම ඇවිල්ලා මේ ಜಾති බෙද මොකුත් නැහැ මෙතනින් ඉගෙන ගන්න ඕනේ දේවල් හැමදේම ඉගෙන ගමු thank you so much okay හරි thank you එතකොට තව සර් අයිප්‍රොග් එකෙන් කොච්චර ප්‍රමාණයක් කරන්න පුළුවන්ද මෙහෙමයි අයිප්‍රොග් එක මේ ඔකේ මට පොඩි තව ප්‍රශ්නයක් තියෙනවා ඔකේ මේ අර ඉස්සෙල්ලා කතා කරේ ක්‍රෝන් කී ගැන අපි කතා කරානේ ඔව් ඒකෙදි ඒ ක්‍රෝන් කී වලට අපි යූස් කරන ට්‍රාන්ස්පොන්ඩරේ අපි අෆ්ටර් මාකට් ගන්න ඕන එකද නැත්නම් ඒ කියන්නේ ඒ න ඔරිජිනල් කී වලම තියෙනවා අපිට අයිම මකලා පාවිච්චි එකට ගන්න පුළුවන්ද කොහොමද ඒ ජෙනරේෂන් එකක් තියෙනවා පුතේ ඒ කියන්නේ මේ පුතා මගේ ක්ලාස් එකට ආපු දරුවෙක් නෙමෙයි නේද? නෑ නෑ මම අද තමයි මේ ෆස්ට් ටයිම් මේක ජොයින් වුණා. මේ මොකද ආපු දරුව දන්නා පුතේ දැන් අපි ටූල් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රෝනින් ටූල් එකක් තියෙනවනේ. ඔව්. ඒ ටූල් එකට ගියාම පුතේ පෙන්නනවා අපිට ක්‍රෝනින් කරන්න පුළුවන් ට්‍රාන්ස්පොන්ඩර් සෙට් එක. ආ. එයාට අදාළව තමයි array generate වෙන්නේ. නැතුව එහෙම දෙන්නේ නැහැ. කියන්නේ පළක් කී design වෙලා තියෙනවා එහෙම. ආ. පැහැදිලිද පුතාලේ? ඔව් මට පැහැදිලි මට පැහැදිලි. හරි සර්. ඒ ටූල් එකට අනුව තමයි අපි ඒක මේ සිලෙක්ට් කරගන්නේ. සිලෙක්ට් කරගන්න. හරි සර්. Thank you sir. ඊළඟට iProg එකෙන් කොච්චර ප්‍රමාණයක් V programming කරන්න පුළුවන්ද? ඒක පුතේ මේ තාම iProg කියන ටූල් එක මමත් තාම ඉගෙන ගන්නවා. ඒක අවුරුදු ගණනාවක්. කවුරු හරි කෙනෙක් කියනවා නම් iProg ටූල් එක එයා ඉගෙනගෙන ඉවරයි කියලා. මම දකින්න ලොකු බොරුකාරයෙක්. ඒ මිනිස්සයා අර මේ කවුරු හරි කෙනෙක් කියනවා නම් මැකැනිකල් මම ඉගෙනගෙන ඉවරයි මම ඔක්කොම දන්නවා කියලා. ඒ වගේම තවත් බොරුකාරයෙක්. කියන්නේ iProg ගෙන් කොච්චර ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියන දේ එක්ස්පෙරිමන්ට්ම විස්තරයි. එක්ස්පීරියන්ස් මත් විතරයි. ඒ තරම් ගොඩාක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි iProg ගෙන් දැනට කී ප්‍රෝග්‍රෑමින් වලට වැඩිය ගොඩාක් දේවල් කරන්න පුළුවන් වෙන. කීනම් ලොකුවටම අමාරුයි. ඒ කියන්නේ අපිට අමාරුම කී එක ටොයෝටා ලොස් කී එක තනා ගන්න පුළුවන් ටොයෝටා ඇඩ් කී එක තනා ගන්න පුළුවන් අනිත් ඒවා නම් ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ටූල් එකෙන්මත් කර ගන්න පුළුවන් ස්කෑන් එකෙන්මත් පුළුවන් තින් ඩයග් එකෙන් කියලා මෙතන අහලා තියෙනවා මගෙන් පුතේ ප්‍රශ්නයක් කවුරු හරි අහනවද මගෙන් නෑ නේද හරි තව එක්කෙනෙක් අහලා තියෙනවා සර් තින් ඩයග් එකෙන් කී ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන්ද කියලා තින් ඩයග් එකෙන් මතක තියාගන්න මාම්ගෙන් අහන්නේ අර පොඩි ඩයග් එකෙන් ඒකෙන් තාම එහෙම එක්ස්පෙරිමන්ට් මට්ටමේ තියෙනවනම් තියෙනවා මිසක් මේ සාමාන්‍යයෙන් කියන්න අමාරු පුතේ. ඒකේ මොකද මම කළා බැලුවා. මේ ළඟදී ඔය කිව්වා හින්දම. හැබැයි එක වාහන වර්ගයයි කළේ. මං ගහන්න ගියේ ඇල්ටෝ එක. ඇල්ටෝ එකේ කී එක දුන්න මේ කී කෝඩ් එක දුන්නේ නැහැ. කී කෝඩ් එකක් අපි ගන්න ඕනේ ඇල්ටෝ එකේ. හොයලා ඇතුළට ගිහිල්ලා. ඒක දුන්නේ නැහැ. තින් ඩයග් එකේ. ඒකින්ද මට මේ මොකද බොරු කියන්න බෑ පුතේ. බොරු කියන එකට මං කැමති නැහැ. කොහොමද මොකද අපි ආයතනයේ වශයෙන් කොහොමද බොරු කියන්නේ? එහෙනම් මේ එක බලන්න වෙනවා බල්ලා ඉස්සරහට කවුරු හරි ඉන්නවා නම් එහෙම මේ තින් ඩයග් එකත් අරගෙන වාහනයකුත් අරගෙන එන්න පුළුවන් දරුවෙක් අපි ඒක එක්ස්පෙරිමන්ට් එක කරමු අපේ ලැබ් එකේ ඒ කිසි ගැටලුවක් නැහැ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඕගලන්ට මේ අහපව් එක හරියට හදලා ගැස්සලා දෙන්න ටූල් අපි ළඟ තියෙනවා බය වෙන දෙයක් නැහැ එක්ස්පෙරිමන්ට් කරන්න ඕන නම් එන්න ඒක ගැටලුවක් නැහැ මේ වීඩියෝ එක බලන්න පුළුවන් පුතේ OBD Academy YouTube channel එකෙන් යුනිවර්සල් ට්‍රාන්ස්පොන්ඩර් කියන එක තමයි මේ ලියලා ඇත්තේ යුනිවර්සල් ට්‍රාන්ස්පොන්ඩර් කියලා මේ යුනිවර්සල් ට්‍රාන්ස්පොන්ඩර් පළක් දැන් මේක ස්ටීරින් වීල් එක අන්ලොක් කරන්න පුළුවන්ද කියලා දරුවෙක් අහනවා මේක පුතේ මෙහෙමයි ඒ යුනිවර්සල් ට්‍රාන්ස්පොන්ඩර් දෙනකොට ඒකත් එක්ක දෙනෝනේ ටූල් එක සාමාන්‍ය VVDI වල වගේ මේ යුනිවර්සල් ට්‍රාන්ස්පොන්ඩර් දෙනවා ඒ ට්‍රාන්ස්පොන්ඩරේ ඒගොල්ලෝ කැටගරි කරලා දෙනවා වාහන සෙට් වල මේ Toyota බ්‍රෑන්ඩ් එකට මේ 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 බ්‍රෑන්ඩ් එකට කියලා කැටගරි කරලා දෙනවා ඕකේ මැනුවල් එක කියවුවොත් ඕකේ මැනුවල් එක මම කියවලා තියෙනවා ඔය VVDI එක ගැන පුතා කියන්නේ ඒකේ මේ ඒ අදාළ යුනිවර්සල් වෙන්නේ අදාළ කී සෙට් එකට මේ අදාළ වාහන බ්‍රෑන්ඩ් එකට විතරයි. නැතුව ඇත්තටම ඔක්කොටම ගහන්න බෑ. ඇත්තටම එයා යුනිවර්සල් නෙමෙයි.
එක මතක තියාගන්න මේ යුනිවර්සල් සම්බන්ධයෙන් ප්‍රශ්නය අහුව පුතා නාමල් මට තප්පරයක් ගන්න පුළුවන්ද කියන්න නාමල් හරි ගොඩක් අය අහනවා මේකේ රෙකෝඩින් එක ගැන ඒක නිසා නාමල් සර් මම චුට්ට වෙලාවක් ගත්තේ පුතේ ඔයාලට මේකේ රෙකෝඩින් එක අපි හෙට නෙවෙයි සෙන්සුරාදා දවල් 12න් පස්සේ ඉඳලා අපේ YouTube channel එකේ බලන්න පුළුවන් සහ අපි අපේ group එකේ ඕගොල්ලෝ ඉන්න WhatsApp group එකේ සහ OBD tech hub එකේ link එක share කරනවා ඒක හරහා ගිහිල්ලා ඔයාලට මේකේ recording එක බලන්න පුළුවන් හැමෝටම අපි කරන හැම session එකම recording එක පහුවදා දිනේ 12න් පස්සේ අපි upload කරනවා ඉතින් ඒක නිසා හැමෝට මේකෙන් බලන්න පුළුවන් ඒ කියන්නේ සැකයක් නැහැ ඕගොල්ලන්ට එතනට ගිහිල්ලා බලන්න පුළුවන් පුතේ මේ රෙකෝඩින් ඔක්කොම දාන්න තමයි අපි මේ session එක record කරන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට මේකේ recording එක අර මං කියපු මා විදිහට අපේ OBD Academy YouTube channel එකේ බලන්න පුළුවන් සහ OBD Tech Hub එකේ සහ ඕගොල්ලන් ඉන්න WhatsApp group වල අපි link එක share කරනවා. ඒක අරහා ගිහිල්ලා නරඹන්න. හරි. Thank you normal sir. හරි පුතේ එහෙනම් අපි මේ වැඩසටහන ඉවර කරන්න කලින් මම එක දෙයක් ඕගොල්ලන්ට කියන්න. පුතේ ඕගොල්ලන්ට මේ අවශ්‍ය දේවල්. ඒ කියන්නේ ඕගොල්ලන් අපිට මේ දේවල් අවශ්‍යයි. මේ දේවල් ඕනේ. මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. මේ දේවල් ඉස්සරහට කරන්න සර්. මේ ප්‍රෝග්‍රෑමින් ක්ලාසස් අපිට පෙන්වන්න සර්. මේ දේවල් රික්වෙස්ට් එවන්න අපේ මැනේජ්මන්ට් එක අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මේ දේවල් ටික ලබා දෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් ඕනේ ඇතින්. ඒ ටික කියන්නේ ඉමොබලයිසෝ ඕෆ් කරනවා කියන්නේ මේ ප්‍රශ්නේ මට මගේ අරුණා. බානුක ප්‍රගීත් පුතා ඉස්සෙල්ලත් අහලා තිබ්බා මම මේ ප්‍රශ්නේ මේ අමතකුණා පුතේ. ඉමොබලයිසෝ ඕෆ් කරනවා කියලා කියන්නේ ඒකේ ECU ප්‍රෝග්‍රෑමින් හරහා කරන දෙයක්. ECU ප්‍රෝග්‍රෑමින් හරහා කරන දෙයක්. අපි බලමු යම් මොහොතක අපිට පුළුවන් වුණොත් කරන්න. හරි Telegram group එකේ link එක දායි පුතේ. ඉමොබලයිසර් ඔෆ් කරනවා කියලා කියන්නේ පුතේ ECU හරහා ECU ප්‍රෝග්‍රෑමින් හරහා අපිට පුළුවන් යම් කොටසක් ECU එකේ අයින් කරන්න. ඒ අවස්ථාව තමයි ඉමොබලයිසර් ඔෆ් කියලා කියන්නේ. ඔය වගේ කොටස් ගණනාවක් අපිට ECU ප්‍රෝග්‍රෑමින් හරහා මේව කරන්න පුළුවන්. ඊළඟට තව මොනවද ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ? මම තව විනාඩි දෙකක් දෙන්නම්. ප්‍රශ්න නැත්තම් අපි මේ වැඩසටහන ඉවර කරමු. ලබන සතියෙත් ඊට කලින් මතක තියාගන්න සවුදා උදේ නෙමෙයි හවස 8ට හෝ 7ට ඒකේ කරන්ට් එක කැපෙන අවස්ථාව අනුව වෙනස් වෙයි. අපේ ශාමින්ද සර් කරනවා EFI වල සෙන්සර් පිළිබඳව. එතුමා ගොඩක් දැනුමක් සහිතව ඕගොල්ලන්ට කතා කරනවා. එතෙන්දී ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ස්කෑනින් සහ ඒ EFI පිළිබඳව එහෙම නැත්නම් ඒ සෙන්සර් පිළිබඳව ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් ලබන බ්‍රහස්පතින්ද අපේ මේ සෙමිනේ එකට සහභාගී වෙන්න. ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මම තව විනාඩි දෙකක් දෙන්නම්. වාහනයක් හදනකොට අනිවාර්යයෙන්ම ගැටලු निराකරණය කරගන්න කමෙන්ට් එකක් දාන්න පුළුවන් ක්‍රමයක් හදන්න SP again හරි. මෙහෙමයි පුතේ ඇත්ත කාරණේ අපිට මට විශේෂයෙන් සහ අසීල සර්ට එතකොට අපේ උදාර සර්ට සහ අරවින්ද සර්ට ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්නේ ඒ කියන්නේ ළමයින්ව ඩිරෙක්ට් ළමයින්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් හදලා දෙන්න කියලා කියනවා. මේවා පුතේ FB group එකක් වගේ කියන්නේ අපිටම මේ ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න ක්‍රමයක් අපිට හදන්න අමාරුයි. හේතුව තමයි අපෙන් අවුට් වුණු දරුවෝ ගණනාවක් ඉන්නවා. ඒ දරුවන් අපි රැක ගන්න ඕනේ. ඉතින් අපිට තව ළමයි කියන්නේ එතකොට ගොඩකට අපිට ඇරෙන්න වෙනවනේ. කෝස් එක කරන එකකට පුළුවන්. කෝස් එක කරන කෙනෙකුට අපි සම්බන්ධ වෙන්න අපි දාලා තියෙන group එක සහ මගේ number එක දීලා තියෙනවා, අසේලසගේ දීලා තියෙනවා, ඒ කට්ටියගේ දීලා තියෙනවා. ගොඩක් වෙලාවට මට නම් message කරන්න කියලා කියන්නේ. මොකද මේ ප්‍රමාණය වැඩි හින්දා සහ එහෙම මට call වලට answer කරන්න බෑ. මොකද අපි දරුවන්ට උගන්වන ගමන් ඉන්න හින්දා. ඉතින් අපේ ඇත්තටම මේ කෝස් එක කරන දරුවෝ හැමදාම develop වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනම group එකක ඉන්නවා අපේ. ඒ group එක අපි ප්‍රසිද්ධිය කියන්නේ නැත්තේත් ඒකයි. ඒ කියන්නේ අපේ group එකක් තියෙනවා. අපේ ප්‍රැක්ටිකල් කෝස් එකට සහභාගී වෙන දරුවන් අපි සදාතනිකව අපේ ඒ දරුවන් අපි develop කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ව දියුණු කරන්න අපි බැඳලා ඉන්නවා. ඒගොල්ලන්ට එන තාක්ෂණය අනිවාර්යම කියලා දෙන ඒගොල්ලන් develop කරනවා පුතේ. අසේලේක නායක පුතා අපේ කෝස් එකක් කරපු දරුවෙක්ද? ඔටෝ ඉලෙක්ට්‍රොනික එක කළ දරුවෙක් නම් දන්නවා එයාව වෙනම අපි group එකකට දාලා තියන්නේ. ඒ දරුවෝ කියන්නේ නැත්තේ ඒකයි. මොකද මේ ශේස්ත්‍රයේ හැටියක්නේ. රහස්‍යභාවය දේවල් කියන්නේ නැහැ නේ. ඒකයි වෙලා තියෙන්නේ. නැත්නම් අපේ group එකක් තියෙනවා වෙනම. එහෙම group එකක් තියෙනවා. අපේ group එකක් තියෙනවා. හරි. ප්‍රශ්නයක් අහන්නද? කියන්න.
ස්කෑන් කරන එක හරි මේ යතුර ප්‍රෝගෑම් කරන එක හරි ACC off එකේ තියෙදි කරන්න පුළුවන්ස කියන්නේ ඉන්ජින් එක ස්ටාර්ට් එකෙත් නැතුව මේ යතුර නිකන් දාලා කියන්නේ ACC අර එක කට්ටයක් විතරක් දාලා තියෙද්දි එහෙම පුළුවන් ද කරන්න ස්කෑන් එක හරි එක කට්ටයක් නෙමෙයි වාහනේ කී එක මේ නැතුවම ඉග්නිෂන් ඔන් කරන්නවත් නැතුව ප්‍රෝග්‍රෑමින් කරන්නත් පුළුවන් ස්කෑන් කරන්න පුළුවන්ද සර් ස්කෑනින් කරන්නත් බැරි නෑ දැන් ඒක වෙනම ටූල් එකක් තියනවද ඈ වෙනම ටූල් එකක් තියනවා සර් ඒකට ඔව් අපේ ඔය මේ think pro s master එකෙන් වගේ පුළුවන් කියන්නේ ඉග්නිෂන් ඔන් නැති එක සමහර වාහන එකෙන් ඉග්නිෂන් ඔන් කරලා ගන්න පුළුවන් ආ හරි සර් හරි ඒ වගේම direct positive එකක් කියන්නේ මේ තාක්ෂණය දන්නවනම් ඒක කරන්න පුළුවන් ආ හරි සර් බොහොම ස්තුතියි සර් හරි හරි එහෙනම් හරි එහෙනම් ඒකනායක පුතා කරලා නැහනේ ඒක ඒකනායක පුතා ඒකයි දන්නේ නැති නැත්නම් සාමාන්‍යයෙන් අපේ ඒ දරුවන් අපි එහෙම ඩෙවලොප් කරනවා හැමදාම එහෙනම් මේ කෝස් එක අපි මේ අදට ඉවර කරන්න ඕගොල්ලන් ඉතින් අපි අනිවාර්යයෙන්ම ලබන සතිය හම්බෙමු ඊට කලින් අපේ ශාමින්ද සර්ගේ ලෙසන් එකට සහභාගී වෙන්න කියලා මම ඕගොල්ලන්ට ඉතින් ආරාධනා කරනවා ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් සුබ අනාගතයක් අපි ඉතින් හම්බෙමු ඉදිරි සෙමිනර් එකකින් කෝස් එකකින් ප්‍රශ්න තියෙන දරුවෝ SL අපේ මේ OBD Academy ලැබ් එකට එන්න අතුරුගිරියේ තියෙන පොලිසිය ඉස්සරහා පිට ඇවිල්ලා ප්‍රශ්න කතා කරමු අපි හම්බේ ඩිරෙක්ට් හම්බෙලා කතා කරමු මොනවද තියෙන්නේ එතන මොනවද වැඩ වෙන්නේ කොහොමද වැඩ වෙන්නේ කියලා ඉස්සෙල්ලා බලලා ඉන්න ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් සුබ අනාගතයක් අපි හම්බෙමු අනිවාර්යයෙන්ම නාමල් විනාඩියක් ඉන්න පුළුවන් තප්පරය කියන්නේ ඕගොල්ලෝ අර ටූල් කියන පොඩක් අහපු නිසා පුතේ මම කියන්නම් අපේ අනුබද්ධ ආයතනයේ G2 ලංකා ඔයාලා මේ කෝස් එක ඇඩ්වාන්ස් කෝස් එක කරන හැම දරුවෙක්ටම අපි G2 ලංකා එක හරහා මේ අවශ්‍ය ටූල්ස් මිලදී ගන්න පුළුවන් ඒ මිලදී ගැනීමක් කරන හැම ටූල් එකකටම ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්න දරුවන්ට අපි දීමනාවක් ලබා දෙනවා වට්ටමක් සහිතව තමයි ටූල්ස් ගන්න පුළුවන් ඒක එළිය විකුණන ගන්නට වඩා ටිකක් ලොකු වටමක් හම්බ වෙනවා. ඒක නිසා ඔයාලට ටූල්ස් තුනත් ගන්න පුළුවන් අපේ ආයතනයෙන්ම මේ පොස්ට් එක ඇප්ලයි කරන්න දරුවන්. Thank you එන්නම් හැමෝටම. හරි. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. සුබ අනාගතයක්. Good night. And that's it.